দেশে কেন তেরে নামক তিরোনাং হাঁটো না আসলে সান্নাম স্যার সান্নাম স্যার মে বহনসিয়ার দেশনা পটাঙ্গাদ্দি কিউয়া মে আপে মানা আপের ইডাক নেতুয় যেন বেড পিলিবেলা খেলা ইট পাশে সান্নাম স্যার এবং সেটি বিস্তার করা তো গোটে মে সান্নাম দেন আপি আপি তুমি দেন আপনার এবং উদাহরণ কাত্ত বেদনা বাক্কাও তারপরে হেমতিস্যে মে ইয়ে তো ওকে তিব্বা মে আহলা নিশা মে কুনে কিলা হেমতিস্যে মে মানসের নিকান সাধারণীকরণে করে গেমাক বাগে আপনি নিকান বাহিরে এটা দিলা এবাগে কাক কেলা এত করে সান আছে দেখ এত মানসের স্বভাবে আর এবাগে কাক হেমতিস্যে মে এঁদা গেমাক বাগে কাক তিন হেমতিস্যে মা এত করে সান দেখ বর্তমানে আপনি দেন এই সতীপট্টানে কে নি কে দিদি আছে আপনার দিলা তিন সান সিয়ে পিঠ মানে কেলা গোড়া কারণ আর তিন এত করে আর আয়তন স্কান্দ বাসেন ඒ ඊට පස්සේ නීවරණ සැනසීම බැලුවාම ඒ ඔක්කොම මේ භාවනාව අපි පර්යංකයක් තුළ විතරක් නෙවෙයි දැන් නීවරණ උනත් පර්යංකයක් තුළ විතරක් නෙවෙයි මේ මුළු ජීවිතේ පුරාවටම ඒ ඔක්කොම තීන කාරණා අර සතිය නැති එක විතරයි නේ සනස. එතකොට අර ඒ කියන්නේ දැන් නීවරණ උනත් අපිට හැමතිස්සෙම වාසෙන් ඉස්සර කරා නීවරණ උනත් හැමතිස්සෙම මේ හැම මොහොතකම මේ තීන දෙයක් නමුත් අපිට සිහිය නැති ගම බුදුරණන් වහන්සේ ඒ බම තමයි ජීවිතයේ මේ සිහ පිහිටවන්න කියලා දීලා තියෙනවා. මේ එතකොට සඳ මේ මොහොත කියන එකත් වෙලාවකට මේ මොහොතත් ඇතයි කියන වගේ ගතිය. අර අපි නිකන් මානසික තිනවා හැමතිස්සෙම සිරසාර ලෙස ගන්න අර සංසාරෙ දිගට මාපු වැඩපිළිවෙලක් හින්දා වෙන්න පුළුවන්. මේ මොහොතත් අර නිකන් ඇතයි කියන ගන්න ගතියක් සනස මේ ඒකත් ඒක තිනවා කියලා දෙයක් අරගෙන විමසන ස්වභාවයක් වගේ වෙලාවකට අර එහෙම එහෙම නිකන් පදිංචිච්ච ගතියක් හිතේ තියෙනවනේ සනස නිකන් හැමතිස්සම පදිංචිච්ච ගතියක් ඇතයි කියන සංකල්පනාව. ඔව් ඒක ඒක අර සතිපට්ඨානේ පුරාවට මං හිතන්නේ බුදුරජාන් වහන්සේ මේ ඔක්කොම අරමුණු දීලා මේ අපේ ජීවිත කතාවමනේ පිළිටවන්න කියලා කිව්වේ සිහිය අපිට සිහිය නැතිකම තියෙන්නේ. ඒකට එඳ කියලා සනස ඒක මං චුට්ටක් ඒ මෙහෙන් කිව්වේ තේරණ තේරණ විදිහෙන් කිව්වේ ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. මට තේරිච්ච හැටියට මැනේනි ඇත්ත අපි ගාව සැනසීම තියෙනවා නිවන කියන එක තියෙනවා අපි ගාව හැබැයි නමුත් අපිට ඒක පේන්නේ නැහැ හෝ අපි එහෙම ඒ විදිහට දකින්නේ නැහැ ඒ කෝණයෙන් දකින්නේ නැහැ මං හිතන ඒ වචනේ හොඳයි කියලා නිවන කියන එක තිබ්බා වුණාට අපි ඒක නිවන කෝණයෙන් දකින්නේ නැහැ අපි දකිනවා අපේ සිතෙන් ගියාවේ කෝණයෙන් අපේ අදහසේ කෝණයෙන් අපේ ඌමනාවේ කෝණයෙන් අපේ බලාපොරොත්තුවේ කෝණයෙන් අපේ ඉලක්කයේ කෝණයෙන් අපි බලමු නමුත් ඒකයි මම කිව්වේ මුලින්ම ඒ කියන්නේ ශාසනය අපිට උගන්වන දේ තුල තිබ්බේ මම කැමති දේට වඩා මෙතන තියෙන්න ඕන දේ මොකද්ද කියලා හදාරණ එක අන්න එහෙමයි මාව අයින් වෙන්න ගත්තේ මාව මට නැති වෙන්න ගත්තේ ඇතරම කියනවා එහෙම වුණාම අර ඊට කලින් හිතාගෙන තිබ්බ එකක් තිබ්බා වර්තමාන මොහොත කියලා කියන්නේ මේ මොහොත කියලා කියන්නේ මෙහෙම දෙයක් ස්ථීරතා ස්ථීර සාර වෙච්ච මෙහෙම දෙයක්මයි කියලා ඒ තිබිච්ච ඒ අදහස නම් ඇත්තටම චුට 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 බැහැර වෙන්න පටන් ගත්ත විදිය ඇත්ත කතාව ඒක එහෙම වෙන්නත් ඕන වර්තමාන මොහොත නැත්තම් සිහිය නැත්තම් සැනසීම කියන්නේ මෙන්න මෙහෙමයි කියලා අපි හිතාගෙන ගොඩක් කටයුතු කරන්න පුළුවන් මට මතකයි අපි ওই ලග්ගල හිටපු කාලේ කාරන් එකට ගියා. එහෙ අපි චාරිකාව යන කාලේ. ගිහිල්ලා එහෙ සද්දය වුණා පාන්දර දෙකේ ඉඳලා ටොකි ගහනවා. අර වංගෙඩි පොටන්නේ ගල්. ගොඩක් කට්ටි ඉතින් කෑම හදනවා. බොහොම බොහොම අර ගම්බද තියෙන කාරණය. උදේ අපි චාරිකාව යනවා කියලා තේයන්ට කියලා තිබ්බා. ඒක හින්දා එයතෝ දානි පාර්සල් වගේක් හදලා තිබ්බ දවල් දාන්නට. ඒ කාලේ අපි දවල්ට බැලුවා. පස්සේ අපි පොඩි හාමුදුරුවෝ අවුරුදු ඔක්කොම හිටියේ 20 ගණන් වල. තවත් මහඳුනේ 24 න් දෙතරින් ගියේ. ඉතින් ඒ පස්සේ මහතර අපි දැක්කම නිකන් මී පැටව වගේනේ. හරි ආසයි වෙන්නේ ඇති. පස්සේ එයතෝ ඉස්සෙල්ලා පූජ කරලා තිබ්බා. දානි භාජන ටික ඔක්කොම පූජ කරලා කැප කරන තිබ්බා නමුත් අර අපි දැක්කට පස්සේ මහතෙර හරි සද්ධාවයි අර දානේ භාජනයක් අරගෙන අපිට දුන්නා
එතන හිටු හාමුදුරන්ට හොඳටම තරහ ගියා. හොඳටම තරහ ගිහිල්ලා අර මහත්තයාට බෑන්න හොඳටම බෑන්නා. එයා මං හිතන්නේ ඉදා ඒ දානේ ප්‍රධානත්වය ගත්තේ ඒ දායක මහත්තයා. මම හොඳටම බෑන්නා මහත්තයාට. ඇත්තටම කියනවා නම් ඊට පස්සේ අපිට ඒ දානේ ගන්නත් සිදුනා. නමුත් ගත්තා ඒ වුණාට හරි හරි අසන්තෝෂයෙන් හේතුව අපි විනයක් ආරක්ෂා කරනවා වෙන්න පුළුවන් නිවනක් කියලා දෙයක් අපි හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන් සිල්පදිය තුළ ඒ වුණාට ඒ දේ ආරක්ෂා කරනකොට ලෝකයාට ලැබෙන්නේ නිවනක් නෙවෙයි නම් ලෝකයාට ලැබෙන්නේ සැනසීමක් නෙවෙයි නම් ලෝකයාට ලැබෙන්නේ අසන්තෝෂයක් නම් දුකක් නම් සන්තාපයක් නම් බලක් නැහැ ඒ වගේ. අන්න ඒ වගේ අපි මේ වර්තමාන මොහොත එහෙම නැත්නම් සැනසීම නිවන කියන එක ගැන හිතාගෙන ඉන්න දේවල් ටික හිතාගෙන ඉන්න දේවල් ටික කාලයාගේ ඇවෑමෙන් චුට්ට 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 අපෙන්ම බැහැර වෙන්න ගන්නවා. මම ඉන්නේ අන්නේ හිතාගෙන ඉන්න දේවල් තුනයි. මම යා ඉන්නේ අන්නේ අන්නේ තමයි. මම හිතාගෙන ඉන්න ටික මගේ අදහස මගේ බලාපොරොත්තු මගේ අත්දැකීම මගේ අවබෝධය කියන දේවල් ටික අපිට තේරෙන්න උනහම වටම කරදරයක් කියලා ඒක අපිම බැහැර කරනවා මමම බැහැර කරේ. අන්න එහෙම වුණාම මම කියලා දෙයක් ඇත්තටම ඇත්ත නැති තැනකට අපේ හිතපත් වෙන්නේ. සුදුසු දේ කරනවා විනා මමෙක් නැහැ කියලා ඒක ඉතින් ලෝකයට නොතේරෙන්න පුළුවන්. මොකද තමන්ගේ දිගසා පල්ලගෙන දන්නේ තමන් විතරයි. ඒක තේරෙනවා. හැබැයි මේ ජීවිතය තුලින් බාහිර කෙනාව තරණ පෙළන ලක්ෂණයක් නැහැ. මම කියුවා හරි අපිට නැත්තේ සිහිය. සතියෙන් තමයි එතකොට සිහියෙන් තමයි ප්‍රධානයෙන් තමයි සිහිය පිහිටුවා ගැනීමෙන් තමයි අපිට උගන්නන්නේ. මොයිරදී වෙන කොහෙවත් නෙවෙයි තියෙන්නේ මෙතනමයි තියෙන්නේ කියලා. උදාහරණයක් ඇටියට කාමච්ඡන්දේ තියෙනවා කියන්නේ. අපි ගමු සරල උදාහරණයක්. කාමච්ඡන්දේ තියෙනවා කියන එක පොතක කියවුවට වඩා වැදගත් වෙනවා. තමන්ට කාමයට කැමති වෙනකොට ඒක දිහා බලාගෙන ඉන්නේ. ඒක හොඳට පරිශීලනයට ලක් කරන එක පොත් 1000ක් කියවුවට වඩා ලක්ෂයක් කියවුවට වඩා ලැබෙන පුදුමාකාර අත්දැකීම් ගොඩක් එනවා. මොකද එතන තමයි තියෙන්නේ තමන්ට ඇත්තට මේ කාමය කියන එක කොහොමද එන්නේ කොහොමද වැඩි වෙන්නේ මොනවද ආහාර මොනවද අනාහාර කොහොමද විපුල වෙන්නේ කොහොමද අඩු වෙලා යන්නේ කියන මේ රටාවල් ටික එන්නේ එතනයි තියෙන්නේ. අපි ප්‍රායෝගික භුක්ති විඳින දේ තුළයි. මොකට ඒ දේ අපිට බලා ගන්න බැරි එකම එක හේතුව මොකද්ද? මේ මොහොත තුළ අපි ඉඳ සමහර විට තාම හිත පුදු කරලා නැති එක වෙන්න පුළුවන්. බැරි නෑ කාරි නෑ චිත කැඩෙන්න පුළුවන් ගානක් නෑ චුට්ට චුට්ට කරගෙන යන එක තමයි ගමන තුල තියෙන සාර්ථකම. සනසනයි දැන් ආයතන ගත්තහම සනස දැන් අපි අපිට දැන් අපි පැත්තක ඉඳලා මට ඇහැ තියෙනවා මට කන තියෙනවා මගේ කන මගේ ඇහැ මගේ නාසය මගේ එකට යෝචර වෙන අර කියන්නේ මමක් කෙනෙකුත් පැත්තක ඉන්නවා තියාගෙන අර ආයතන හයකුත් මට තියෙනවා. අර දැන් ආයතන කියන්නේම මේ මම කියලා හිතන් ඉන්න කතන්දරේ කියන රඩාර අර මම පැත්තකින් ඉඳන් මට තියෙන කතන්දරයක් විදිහට මේ අර දැන් ඔබවහන්සේ කාමච්ඡන්දේ ගැන කිව්වෙත් ඒකම තමයි. අර අපි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ විදිහ නේ සමස් එක කියන්නේ එක්තරා ඒකේ දැන් ඒ කියන්නේ අපි දැන් ඇහැ මගේ මම මගේ ඇහැ මගේ කන මගේ නාසය අපි විමසන්නේ ඒ තාතාලින් ඇහැට රූප කියලා මගේ ඇහැට පේන මට පේන රූපේ අර ඒ විදිහට හොවීම සිල්ල ඒ කියන්නේ මම පැත්තක ඉඳන් ආයතන හයක් තියෙනවා මම පැත්තක ඉන්නවා කොහොමයි මාව ගැට ගන්න ඕනේ. හැබැයි අපි හැම එකකම බලන්න දැන් මෙහෙදී අතු ගන්න පොඩි ළමයි එහෙම ආපුවා මම පොඩ්ඩක් කරන එකක් තියෙනවා මේ අතු ගා යනකොට මේ මේක මේ මගේ කුණු ටික හොඳේ කියලා කියනවා පොඩියුම් හිනා වෙනවා. ඊට පස්සේ මං ගිහිල්ලා ඒගොල්ලන්ගේ සෙරප්පු කොටල්ලා කියනවා මේක මේ මගේ සෙරප්පු හොඳේ කියලා. අන්න එතකොට ප්‍රශ්නයක් හදනවා. නෑ ඔක මගේ හැමදේ නෝක උපහාසික නෙවෙයි. එතකොට බලන්න අපි මම කියලා ගන්න එක තුලත් තියෙනවා මෑණියනි එක්තරා විදිහකට යම් කිසි විභේදනයක්. අපි අකමැති දෙයකට මම කියන්න කැමති නෑ. අපි ගහපු කෙල ටිකකට මම කියන්නේ නෑනේ අපි. නමුත් අමතක වෙච්ච රෙද්දක් කියන්නකො අපේ ඇඟුමක් කියන්නකො ලේන්සුවක් කියන්නකො ඒකත් ඉතින් කෙල වගේම පැත්තකට දාලා නේ තියෙන්නේ. ඒක මගේ. ඒකට මම කැමතියි. අයිමකක් තියෙනවා. එතකොට ඒ රුචිය සහ අරුචිය කියන මේවා මෙහෙම යම් කිසි කාරණා අපි ගාව තියෙන්නත් ඕන මේකත් තියෙනවා. මේක අර අතිශෝක්තියට යන්නත් බෑ. හැබැයි ඒ මමත්වයේ කියන දේ
අපි තුළ කොච්චරක් තියෙනවද කියන එක හඳුනා ගැනීමම තමයි අමතයෙන් බහැරවීම කියලා මට තේරෙනවා. ඒක ඉතින් හිත පුරුදු කරන්න ඕනේ ඇත්තටම කියනවා. අදාල අපි පුතාලත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ කිව්වේ හැමදෙරේ දුකම මෙනෙහි කරන්න අපි පුරුදු කරලා තියෙනවා. අපි පුරුදු වෙලා තියෙනවා. එයා તો කිව්වා යන්න බෞද්ධ ඉස්කෝලේකට කිව්වා ආරස්ඨාංග මාර්ගය හොඳට දන්නවා කියලා කිව්වම පිළිගන්න ඔක්කොම. කොහොම හොඳට දන්නවා නමුත් ඒක වඩලා නැහැ. ඒ සුදුසු අවස්ථාවට ඒක වඩලා නැහැ. අන්න ඒකයි නිවන නැත්තේ. ඒකයි සැනසීම නැත්තේ. නිවන කියන ආරස්ඨාංග මාර්ගයේ සැනසීම කියන ඒ මාර්ගයේ තියෙනවා මේ ලෝකෙ තුල. නමුත් අපි වඩලා නැහැ ඒ වෙලාවට. අපි දන්නවා කටපාඩම් කරපු හැටියට. නමුත් ඒ මොහොත තුල ඒ දේ භාවිතා කරන්නේ කොහොමද කියන ප්‍රායෝගික අත්දැකීම අපිට නැහැ. ඕකයි මේකෙ තුල තියෙන ගැටලුව. අන්න ඒක හදාගන්න පුළුවන්කම තිබ්බා නම් අපි සැනසিলা. පුළුවන්කමක් තියෙනවා. උස්මාරගෙන ඉවර වෙන්න කලින් කරන්න ඕනේ හැබැයි. ඒකයි වැඩි. සම්ඥාස පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අයිය ස්වාමීන් වහන්සේ ඔය ඔබ වහන්සේ වදාරපු ඒ කරුණට ඉවසීම වැදගත් වෙනවා නේද කියන එක. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. භාවනාවේ ඇත්තටම කියනවා නම් එහෙමයි. ඔබතුමී කියන්න මම අහගෙන ඉන්න අවශ්‍යයි. සමාවෙන්න. නෑ මම මේ කියන කාරණේ මේකයි ස්වාමීන් වහන්ස දැන් ඔන්න මට දෙයක් කරගන්න දැන් අද කරගන්න හිතෙනවා. නෑ හිතලා ඉන්නකොට ඒක ඉතින් හරි ආසාවකින් ඉන්නවා. ඉතින් ඉන්නකොට දැන් ඒක පරක්කු වෙනවා ස්වාමීන් වහන්ස. පරක්කු වෙන්න අර හිතේ තියෙන ආසාවත් ටික ටික දුරු වෙනවා ස්වාමීන් වහන්ස. එතකොට එතන ඒ අදුරුවීම නිසා එතන ඇතිවීමත් ඇතිවි එතන ඇතිවීම නැතිවීම කියන දෙයකට ඉඩක් ලැබෙන්නේ එහෙමද? ඇතිවීම නැතිවීම ඒකෙන්ද ඔය සැනසීම ලැබෙන්නේ කියන එකයි මං අහන්නේ. මෙහෙම මෑණින් අපි සමහර විට හිතන්න පුළුවන් ඇතිවීම නැතිවීම කියන එක දකින්නම ඕන කියලා සැනසීමකට යන්න. සමහර වෙලාවට අපිට එහෙම හිතෙන්න පුළුවන්. ඒක දකින්නක ම විතරමයි සැනසීම හෝ නිවීම කියලා. ඒනවාට සතිපට්ඨානයේ ඕනම තැනක් මට තේරෙන හැටියට. ඒ ඕනම තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවීමක් හැටියටමයි සැනසීමක් හැටියට. ඒකේ ඉමක් කෙලවරක් කියලා එකක් ඇත්තටම නැහැ. සතිපට්ඨානය කියලා කියන්නේ සතිපට්ඨානයමයි. ඒක තුළ යම් වෙලාවකදී අපිට තියෙන දේ පේන්න පුළුවන්. යම් වෙලාවකදී තියෙන දේ තුළ ඇතිවීම පේන්නත් පුළුවන්. යම් වෙලාවකදී පැවතීම යම් වෙලාවකදී නැතිවීම යම් වෙලාවකදී ඇතිවීම නැතිවීම ඒ කියන ඕන එකක් පේන්න පුළුවන්. හැබැයි මේ ඉන්නේ සතිපට්ඨානයේ තුල. ඉතින් මෑණියනි ඒවත් එක්ක දැන් අර පරයන්කයක් තුල වගේ බලනකොට හිතේ තැම්පත් කර ගැනීම කියලා කියන ඉවසීම එකතු වෙන අවස්ථාවල් එන්න පුළුවන්. ඒවා පැමිණෙන්න පුළුවන්. ඒවා පැමිණිය යුතු වෙනවා. ඒ වගේ මොහොතක් සුදුසු වෙනවා හදාගන්න එක. ඒක ධර්ම විවේකයට ලොකු උපකාරයක් වෙනවා. ලබන්නා වූ ලොකු නිදහසක් සාමකාමීත්වයක් වෙනවා. ඒත් එක්ක ඊට මෙහා පරිබාහිරව ගත්තොත් එහෙම ඒ දේ තුළ ඇති නැතිවීමත් අපිට බලන්න පුළුවන්. ඒකක් නිවැරදීමයි. නිවැරදීමයි අනිවාර්යෙන්ම. නමුත් ඒක විතරක්මම නෙවෙයි. ඒක විතරක්මමත් නෙවෙයි. නිවීම කියලා කියන්නේ මට තේරෙන හැටියට සතිපට්ඨාන සූත්‍රය තුල තියෙන ඒ කාරණා හැම එකක්ම සැනසීමක්මයි. මොකද මෑණියනි අපි හිතන්නකෝ ආශ්වාසයක් දැක්කාද? ඒ ආශ්වාසයේ සංඝටක දකින්න නැතුව ආශ්වාසයක් දැක්කාද? ආශ්වාසයේ ඇතිවීමක් දැක්කාද? ඇතිවීමක් දැක්කාද? ඇති නැතිවීමක් දැක්කාද? පැවතීමක් දැක්කාද? කියන මේ හැම එකක්ම ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ 50 සතිපච්චපට්ඨිතා විතරක් නේද? අපිට සිහිය පිහිටුවා ගන්නමනේ අවස්ථාවක් හම්බ වෙලා තියෙන්නේ මෑණි. එතකොට අපි තමයි මේක තුළ විපස්සනාවක් කියලා විශේෂයෙන් දකින්න උත්සාහ කරලා තියෙන්නේ. ඒක තුළ අපිට ඇත්තටම නවතින්න පුළුවන්කමක් තියෙනවා නම් අර තියෙන දැනත් එක්ක මේක සිහියක්මයි කියන ස්වභාවයෙන් එතනදී අපිට නිවීම තියෙනවා. ඒ කියන්නේ ඒ හැම අවස්ථාවක් තුළම තියෙන සතිපට්ඨානයක් තමයි ඒකේ ඇතිවීම නැතිවීම කියන ඒ තැනටම යා යුතුම නැහැ කියන එකයි
මට නම් තේරෙන කාරණාව සතිපට්ඨානේ පැත්තෙන් ගත්තා මම. එහෙ ස්වාමී. ගොඩක් පිං සිද්ධ වෙනවා. හරි. අවසරයි ස්වාමීන් වහන්ස. නෑ. අපි ස්වාමීන් වහන්ස ජීවිතේ මේ වේදනාව කියන එක දකින්නකොට අපිට මේ හැම කාරණයකදීම අපි සාපේක්ෂව බලන එකත් බලපානවා නේද ස්වාමීන් වහන්ස? අපි හැම විටම හිතන්නේ අපි හිතන දේ හරි කියලා. අපි දැන් මොනා හරි දුකක් දැනෙනකොට නැත්තම් අපි දැන් සැප පහසුවක් විඳිනකොට කෑමක රසක් විඳිනකොට හරි මොකක් හරි හැම වෙලේම සාපේක්ෂව හිතන නිසා නේද ස්වාමීන් වහන්ස ඒක වෙන්නේ. එහෙමයි. ඇත්තටම ඔය ඒක තමයි. සාපේක්ෂව විඳිනවා කියන වචනයට මම තවත් එකක් එකතු කරන්නම්. ධර්මයේ පැත්තෙන් කිව්වොත් එහෙම සංස්කාරයක් එක බලන එකයිනේ. එහෙමයි ස්වාමීන් වහන්ස. සංස්කාරයක් ඕ සංස්කාරයක් හදාගෙන තියාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මැනේනි අපි මෙච්චර කාලයක් ජීවිතේ පුරුදු කරලා තියෙන්නේ ඕනෑම දෙයක් දකින්න සංස්කාරයක් එක්ක. උදාහරණයක් හැටියට කෑමක් කනකොට අපි කම්පයා කරනවා සසඳලා බලනවා අපේ අම්මා යුව මේ වගේ එකක් හැබැයි ඒක මීට වඩා රහයි. එහෙම නැතිනම් අර එක්කිනා එකක් කිව්ව ඊට වඩා මේක රහයි. ආන් ඒ ආකාරයට. අපි ඒ කියන්නේ අපේ හිත අපි මෙච්චර කාලයක් අපේ චිත්තසංතාන පුරුදු කරලා තියෙන්නේ ඔබතුමිය ඔය කියනවා වගේ සසදා බැලීම කියන දෙයකයි. එතනදී එතකොට අතීතයක් එක්ක ගැට ගැහිලායි අපි වර්තමානයේ භුක්ති විඳින්න පටන් ගන්න එක තේරුම අපි වර්තමානයේ ගිලිහනවා කියන එකයි. එක්ක අනාගතයක් එක්ක ගැට ගහගෙනයි අපි වර්තමානයේ භුක්ති විඳින්න මෙච්චර කාලයක් ඉගෙනගෙන තියෙන්නේ. ඒක තේරුම වර්තමානයේ අපෙන් ගිලිහනවා කියන එක ගිලිහිලා තියෙනවා කියන එක. නමුත් අපි හඳුනා ගත්තා නම් ඔය කියන සංසන්දනය සසදා බැලීම කියලා කියන සංස්කාරය අපි සිදු කර ගන්නවා කියලා ඇත්තටම වෙන 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 විකල්පයක් නැහැ වෙන බෙහෙතක් කොහෙවත් නැහැ. ඕනනම් වෙනත් භවනාවක වුණත් උගන්වන්න පුළුවන් ඕක සංස්කාරයක් කියලා මෙනෙහි කරන්න කියලා සංස්කාර කියන්නේ බ්ලා 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 මෙහෙමයි කියලා කියලා දෙන්න පුළුවන්. නමුත් ඒක තවත් සංස්කාරයක්. සතිපට්ඨානෙදි විතරයි කියලා දෙන්නේ මේකෙ මෙහෙම එකක් තියෙනවා කියන එක දකිත් මෙනෙහි කරන්න දෙන්නේ දකිත්. එහෙම වුණාම අර කරන අර අර දෙයක් එකතු කරලා දකින්න එක අපි ගාව තියෙනවා කියන එක අපි ඉස්සෙල්ලා දැක ගන්න පටන් ගනීවි. අපිට පේන්න පටන් ගනීවි. හරියට අර වාහනයක් පදවාගෙන යනකොට අපි ඉස්සරහ බලනකොට අපේ හොර ඇහිං වගේ බැලුවේ නැතා වුණාට මේ පැත්තත් කියන දෙපැත්ත අපිට ලාවට පේනවා වගේ පේන්න පටන් ගනීවි. එහෙම වුණාම අපි මේ පැත්ත සහ මේ පැත්ත කියන දෙක අතහැරලා මෙත මාර්ගය විතරක් බලාගෙන යන ඇතුවට ඉදු පුදු කරාවි. එහෙම එකක් තියෙන ඇතුවුත් මේ කියන්නේ. එහෙමයි සවනස. බොහොම පිම්න බලන්සෙට. රසනයි. දෙවන් සන්නයි. ස්වාමීන් වහන්සේ. Sorry. කුසුමක් අහන්න ප්‍රශ්නේ. නෑ ඔය අහන්න නංගි මල්ලි අහන්න. නෑ කුසුමක් අහන්න දැන් නෑ ස්වාමීන් වහන්සේ උතන ඔබ වහන්සේ ඔය දේශනා කරේ ඔය දැන් මේ දැන් කිව්වේ උපේක්ඛාව ගැනද? ඒ වගේ නේද මම? එහෙමයි. අපි එහෙම කියලා ගමු. ඒ ස්වාමීන්. ඒ ස්වාමීන්. තේරුම් ගන්න. තේරුම් ගන්න. නෑ අවසර ස්වාමීන් වහන්සේ මම මේ අර රංජනියක් කියපු දේ ගැන තව වැඩි විස්තර කර ගැනීමක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් රංජනියක් කියන්නේ දැන් මේ සතිපට්ඨානෙත් කළලා තියෙන මේ සතිය හෝ සිහිය කියන එක හැම වෙලේම වඩලා මේ තව සිතකින් ඒක මේ මොහොත ගැන මොහොතේ මේ මොහොතේ ඉන්නවා කියන එක අපි පුරුදු පුහුණු කර ගන්න ඕනේ කියන එක. يعني තව සිතකින් සිතනවා නේද කියන. ඉතින් මම හිතන්නේ අනිවාර්යයෙන්ම අපි දැන් අපි සිහියෙන් ඉන්නවා කියන්නේ අපි නොදැනුවත්වම අපි ඒක පුරුදු කරලා තව සිතක් හැම වෙලෙම මේ එන්න ඕනේ මේ දැන් මෙහෙම කරන්න ඕනේ මෙහෙම යන්න ඕනේ මේ වෙලාවට මට ඉවසීම තියෙන්න ඕනේ කියන එක ප්‍රායෝගිකව අනිවාර්යයෙන්ම තව සිතක් උපදින්න ඕන. එහෙම නොවෙනවා නම් අපිට මේ සිහිය කියන එක පවත්වන්න බෑ
කියන එකයි මේ මගේ අවබෝධය. දැන් සම්පජන්නේ කිව්වහම මේ ඒ මේ වෙලාවේ මෙහෙම කරනවා කියන අපි හිතන සිතට අමතරව ඒක ගැන මේක හොඳ නරක අරව කියලා ඒක අපි නිකන් විශ්ලේෂණයක් වගේ කරලා මේක කරොත් හොඳයි මේක නරකයි අන්න ඒ වගේ ඔය දෙක එක දිගටම එකට පැවතිය යුතුයි නේද කියන එකයි මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි එහෙමයි. ඇත්තටම හරි. ඔය කියන එකට මේ සරලම වචනයක් ගත්තොත් අපි පෞගිය දේශනා වාරවලට දාපු නමක් තිබුණ නේද අපක්ෂපාති නිරීක්ෂණය කියලා. එහෙමයි එහෙමයි. මම හිතනවා ඒක ඒක හරියටම හරි වෙනවා කියලා නේ. එහෙම වුණොත් තමයි අපිට මේ සිද්ධ වෙන දේ දිහා බලන්න පුළුවන්. ඊට කලින් ඊට පෙරාතුව අපි බලන්නේ ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය අස්සේ ඉඳලා මිසක ඒ සිද්ධිය දිහා නෙවෙයි ඒ සිද්ධිය තුල පේන දේ නෙවෙයි. ඊට කලින් අපි බලන්නේ ඒ සිද්ධිය තුලින් වගේ. ඒක හරියට යමක් අභ්‍යන්තරයට ගිහිල්ලා හොයනවා වගේ. හරියට වතුර ඇතුලේ බලන්න වතුර ඇතුලට බැහැලා වගේ. නමුත් අපි වතුර දිහා බලන්න පොඩ්ඩක් උඩකට ඇවිල්ලා වතුර දිහා බලනවා වගේ දෙයක් තමයි සතියෙන් එතකොට සතිපට්ඨානෙන් සිද්ධ වෙන්නේ. ඒකෙදි තමයි අපිට හම්බ වෙන්න ගන්නේ මට තේරෙන හැටියට මේක තුල තියෙන නිවැරදි වැරදි කාරණා මොනවද කියන එක. ඒත් එක්ක තමයි සම්පජන්‍ය නුවණත් එක්ක අපිම ඉගෙන ගන්න පටන් ගන්නේ තමන්ගේම පුද්ගලික අත්දැකීම් වලින් මේ කටයුත්ත මේ කාරණාව මේ ආකාරයෙන් සිදුවීම හොඳද නරකද කියන කන්ක්ලූෂන් නැත්නම් ඒ කියන්නේ සීර අදහසට හෝ ඒ කියන අවබෝධයට ඥාණයට යන්න අපිට අයිතියක් තියෙනවා. මේ ස්වාධීනත්වයේ බුදුරජාණන් වහන්සේ අපිට හදලා දෙනවා. අපිට තීන්දුවක් ගන්න පුළුවන් තීරණයක් ගන්න පුළුවන් මේ විදිහට කටයුතු කරන එක හොඳද නැත්නම් මේ විදිහට කරන එක හොඳද කියලා. අන්න එතනයි අපිට හම් වෙන ලොකුම වාසිය තියෙන අපේ ජීවිතය තුළ උකට කියන ඔප්ෂන් එකක් තියෙනවා කියලා. මීට වඩා තවත් ක්‍රමයක් තියෙනවා කියන එක අපේ හිත ඉගෙන ගන්න පටන් ගන්න. ඒක හම්බ වෙන්නේ මේ දේ දිහා බලාගෙන හිටියොත් විතරයි. ඒක හම්බ වෙන්නේ පිටට ගිහිල්ලා බැලුවොත් විතරයි. හරියට හරි කියන කතාව එතකොට සතිපට්ඨානය තුළින් අපිට ඒ කෙරෙන අර ඒ දේ දිහා බලන ගතිය ඒ තියෙන ඕනම කාරණාවක් කියපු වචනයක් වෙන්න පුළුවන් ක්‍රියාවක් වෙන්න පුළුවන් ඇහැට දකින රූපයක් වෙන්න පුළුවන් කණ්ඨාන සද්ද ආදී වශයෙන් ඕනම දෙයක් වෙන්න පුළුවන් ඒ හැම එක දිහාම අපිට අපක්ෂපාතී විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන් නම් නිරපේක්ෂ විදිහට පරීක්ෂාව සිදු කරන්න පුළුවන් නම් මේ මොහොත තුළ තියෙන්නේ මොකක්ද කියන එක හඳුනා ගන්නවා මේ මොහොත තුළ තමන්ගේ මාර්ගයේ ආර්ය වූ අෂ්ටාංගික පැත්තකට යනවාද ආර්ය වූ පැත්තකට යනවාද අනාර්ය වූ පැත්තකට යනවාද කියන ඒ දෙක අපිට පේන්න පටන් ගන්නවා. අන්න එතනින් තමයි අපි හොයාගන්නේ හඳුනා ගන්න පටන් ගන්නෙ. එහෙමනම් නිවීමටද මාව යන්නේ නොනිවීමටද කියලා. මට තේරෙන හැටියට. ඇත්ත ඒක තමයි. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් තව එකක් දැන් අර අපි අර මේ මොහොතේ සන්තෝෂයෙන් ඉන්නවා කියන එක තමයි අද ඔබ වහන්සේකට අද ගොඩක්ම විස්තර කරේ. දැන් උදාහරණයකට මේ කාලේ තියෙන පෙට්‍රල් ඩීසල් ප්‍රශ්න ගෑස් නෑ අරමේ දැන් අපි හැම එකම නෑ නෑ කියලා බලන්නේ නැතුව මේ වෙලාවේ දැන් අපි දැන් මොකද්ද කළ යුත්තේ කියන එක හිත සන්තෝෂයෙන් ඒකට මූණ දෙන එක තමයි කියලා මමයි හිතන්නේ. දැන් අපිට අර ඊයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බුණා මේ බොලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ මැදිස්ථානේ දැන් ඉන්න බාරව ඉන්න කෙනා ඒ ස්වාමීන් වහන්සේත් ආනන්ද කියලා. ඒ ස්වාමීන් වහන්සේත් කිව්වේ ඉතින් මිනිස්සු මේ මොහොතට මුහුණ දීලා අර දරලි පුරුදු වෙලා පයින් බයිසිකල් වල ලියන ඉතින් ඒවා ඒ කාල විදිහට ටික ටික පුරුදු වෙලා හිත සන්තෝෂයෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් මේක සමහර වෙලාවට හොඳ පැත්තට කැරකෙන්නත් පුළුවන්. හැමදේම හොඳ විදිහට දකින්න එක තමයි මේ කරන්න ඕනි කියලා. දැන් මම උනත් හිතන්නේ ඉතින් අපිට වාහන නැත්තම් පයින් යනවා. ඉතින් ඒවා මං හිතනවා දීර්ඝ කාලීනව මේක හොඳ පැත්තකට හැරෙන්නත් පුළුවන් කියලා හිතන එක හොඳයි කියලා තමයි මම අදහස්. එහෙම එහෙම ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. එයාටම කියනවා නම් මේ 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 ජීවීමේ කලාව කියන එක නිෂ්පාදනය වෙන්නත් මට ආපු ලොකු හේතුවක් ඕක. සහ තව එකක් ඉස්සරහට හදන හිතක් තියෙනවා මේ මොකද ඒකට නම නොමියන මිනිසුන්ගේ නොමියන ජීවිත කියලා. එහෙමයි. හේතුව දැනට අර දැන් ආකල්පමය විදිහේ අපේ වෙනසක් වුණා නම් ඇත්තටම මේ මේ ලෝකේ ඇති මේ මේ තියෙන දේවල් ඇති හොඳටම අපිට. නමුත් අර ආකල්ප වලින් අපි
වැටවල් හදාගෙන තියෙනවා, පවුරු හදාගෙන තියෙනවා, නොහැකියාවක් කියන අන්න ඒ වගේ දෙයක් කිව්වේ. ඒ සාංශික කියවපේ ඇත්තටම හරි හරියටම හරි. ඉතින් ඒ ඒ වගේ අපිට මේ දැන් තියෙන දේ තුලින් අපිට පුළුවන් නම් සැනසීමට යන්න විදිය ගැන කතා කරන්න හෝ ඒ ඒ අනුසාරයෙන් වැඩ කටයුතු කරන්න මම හිතන්නේ දියුණු වෙනවා කියන දේ නතර කරන්න වෙන කිසිම කිසි බලවේගයකට බෑ. හැදිරියටම කියන්න ඕන. විශේෂයෙන්ම බෞද්ධයාට. මොකද එයාට අතපය නැත වුණා නැති වුණත් හිතේ අදිෂ්ඨානය විතරක් තියෙනවනම් මේ ගමන යන්න පුළුවන්. බෝධිසත්වයෝ අර දුෂ්කර ක්‍රියා කරලා අවසාන මොහොතේදී උන්වහන්සේට නැති වෙන්න තිබු ඔක්කොම නැති වුණානේ. රාජකම නැති වුණා, දේවිය නැති වුණා, කුමාරයා නැති වුණා, යාළුවෝ නැති වුණා, අවසානට උපස්ථානයේ හිටපු කටින් නැති වුණානේ. හැබැයි අවසානට මාරයා ඇවිල්ලා කිව්ව තවත් මොහොතකදී ඒකේ අවම අවසාන තැනේදී මාරයා ඇවිල්ලා කිව්ව උඹට දැන් පොඩි ජීවිතෙත් නැහැ කියලා. නමුත් ඒ ඒ ඒ වෙලාවේදී තමයි උන්වහන්සේ මාසික තිබිච්චර හිතේ ඌමනාව අදිෂ්ඨානේ ඉඳ නැහැ මම මේ කතා හරින්නේ නැහැ. තව ක්‍රමයක් බලනවා. තව ක්‍රමයක් බලනවා කියන තැනට ගිහින් අපි අපේ සමාජයට ඇතරම තාතේ හරි ගියාපෙක උගන්වන්න බලන්න ඕන අලුත් විදිහකට හිතන්ටයි. මේ තියෙන අර 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 තියෙන හිර වෙන ඒ ක්‍රමයටම යන්නේ නැතුව අලුත් විදිහකට හිතන්ට උගන්වන්න. අලුත් විදිහකට දෙයක් කරන්න උගන්වන්න. අලුතෙන් හිතලා අලුතෙන් යමක් කරන්න උගන්වන්න. එතකොට එයාලට හිතන්න අලුත් දෙයක් ඇති වෙවි. අන්න එහෙම වුණත් තම රටක් හැටියට මම හිතනවා දිනු වෙන්න පුළුවන් කියලා පුදුමාකාර ඉක්මනකට. එහෙමයි ස්වාමීන් වහන්ස. වෙන ධර්මයේ තන අනිත් එක අර දැන් රංජනියක් කිව්ව අර තව මම කියන දේ දැන් මගේ නම් ඒක පෞද්ගලිකව මට හිතෙන දැන් අපේ අපි නොදැනුවත්ව මම කියලා පුද්ගලයෙක් අපි උපන් මොහොතේ ඉඳන් අපි තුල තියෙනවා. දැන් ඕක අපි උදාහරණයකට ගත්තොත් පොඩි බබෙක් පොඩි ළමයෙක් ඉපදුන වෙලාවම එයා අම්මා එක්ක ඉන්නේ මම මගේ ආරක්ෂාව. එයාට අපි ගැණි ගහන්න හැදුවා හෝ රිද්දෙව්වොත් අම්මා කියලා අඬනවා. හැම වෙලේම අම්මා ගාවට දුවගෙන එනවා. ඉතින් අම්මා කියන සංකල්පයේ මේ සතෙක් හෝ වේවා මිනිස් ඕනම කෙනෙක් තුළ මේ බිල්ට් අප් වෙලාම උපදිනකොටම තියෙන දෙයක් කියලා. දැන් අපි ධර්මානුකූලව අපිට ටිකක් කල් ගියාම ධර්මය අනුව අපි හිතනවා මෙතන පුද්ගලයෙක් මම කියලා දෙයක් නැහැ. මේකේ සිදුවීම් සිද්ධ වෙනවා. ඉතින් අපි මම කියලා අල්ල ගන්නවා කියලා. නමුත් අර මන් දන්න එක ශාරීරික වස්තු බීජ අපි ගාව තියෙනවා නේද? තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඡායයට සමහිත ඒක ගැන කියන්න පුළුවන් වෙයිද? අර මොකද්ද වෛද්‍ය විද්‍යාව පැත්තෙනුත් මේ හැම වෙලේම දැන් අර මොකද්ද අපි කවුරු හරි ගහන්න આવොත් අපි ටක් ගාලා නොදැනුවත්වම අපි ආරක්ෂාවට මේ ඒක එයාකට ආරක්ෂා වෙනව නැත්තම් දුවනවා එහෙම දෙයක් වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒක හිතලද කරන දෙයක් නෙවෙයි කියන එකයි මගේ දැන් අදහස. එහෙමයි. ඇත්තටම හරි අපි පුරුදු කරලා දැන් සංසාරික හිතක් කියලා කියන්නේ ඒකයි මම හිතන්නේ. සංසාරයක් තුල කල්ප කාලයක් තුල අපි පුරුදු කරලා තියෙනවා මේ දේවල් මගේ කරගන්න. මට ඕන දේ කරගන්න. වගේම වගේම මගින් බැහැර කරගන්න. උදාහරණයක් හැටියට සමහර රූප කායවල තියෙන්න පුළුවන්. අපි ජීවිතේට අඳුරන්නේ නැහැ. නමුත් අපි හරි කැමති මනාපයි. සමහර රූප කායවල තියෙන්න පුළුවන්. අපි ජීවිතේට දැකලා නැහැ. නමුත් අපි අමනාපයි. ඒකට හේතුව සාංශාරිකව අපේ තියෙන මොනවා හරි ඒ සම්බන්ධතා තියෙනවා. අපේ සකස් කිරීම වල හැට දකින් රූප වල සකස් කිරීම වෙන්න පුළුවන්, හිතට එන අරමුණු වල වෙන්න පුළුවන්, මොනවා හරි සකස් කිරීමක් සිද්ධ කරගෙන තියෙනවා. ඒවට මනාප වෙන්න හෝ අමනාප වෙන්න. සමහර අය උපතින්ම යම් යම් කැම් වර්ග කන්න කැමති, සමහර අය උපතේ ඉඳලම යම් යම් කැම් වර්ග කන්න අකමැති. ඒකත් ඒ වගේ. මේ අනුසාරයෙන් ගත්තාම එතකොට මමයා කියන දේ අපේ චිත්තසංතානය තුළ පළපදියම් වෙච්ච දෙයක්. ඒකයි අර සමහර කෙනෙක් ඒ කාලේ කිව්වා ඉපදෙච්ච ළමයෙක් රහතන් වහන්සේ නමක් වගේ නේද කියලා. බුදුන් වහන්සේ දේශනා කරන අපු එහෙම කියන්නේ නැපයි කියන්නේ. එයාගේ මමත්වේ එන්න පටන් ගන්නෙ පස්සේ කාලෙක. එයා තුළ හැංගිච්ච මමත්වේ එළියට එන්න ගන්නෙ පස්සේ කාලෙකදී. පොඩි කාලේ අපිට තිබිච්ච මමයා නෙවෙයි දැන් වෙනකොට ඉන්න මමයා. දැනට තියෙන මමයා නෙවෙයි අපිට වඩා වැඩි වයසක් තියෙන කෙනෙක්ට තේරෙන මමයා. එකම කෙනෙක් ගත්තා. ඒ අනුසාරයෙන් අපි ජීවිත අත්දැකීම් වලට දාගෙන තියෙන මමත්වේ කියලා කියන මහ පුදුමාකාර දැමි වගේක් තියෙනවා. හරිම සිවුම් වගේ පුදුමාකාර දැඩි තදයි. අන්න ඒ ටික දැක දැක බැහැර කරන එක තමයි අතහැරීම වෙන්නේ එතකොටනේ. එහෙමයි. අතහැරීම. අවස්ථරය සන්නස් මර්තක් පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ දැන් අපිට දැන් ඔය දැන් සන්නස් දැන් අපේ ඇත්තටම අපිට සතිපට්ඨානේ අපි සතිපට්ඨානෙන් අපිට පුරු කරන්නේ ඕක
ඕක සිහි පිටවන විදිහනේ. එතකොට සංස දැන් පොඩි උදාහරණයක් කියන්න, දැන් අපි හිතමු දැන් ඔන්න මම වතුර බොනවා කියලා. එතකොට සංස දැන් මමයි වනවා බොනවා කියන යම් ක්‍රියාවක් තියෙනවා. දැන් මං හිතන්නේ සතිපට්ඨාණයෙන් අපිට අර දැන් අපිට ගොඩක් වෙලාවට මම වතුර බොනකම් මමයි වතුරයි තමයි අපිට කැපිලා පේන්නේ. අපි අල්ලන්නේ මේ දෙක බොනවා කියන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමයි සතිපට්ඨාණය අපිට හුරු කරන්න කියලා මං හිතන්නේ. මේ බොනවා කියන ක්‍රියාවලිය හැමතිස්සෙම යටපත්. ඒක තමයි ක්‍රියාව. හැමතිස්සෙම නාමයේ තමයි වතුරයි. අන්නේ සතිපට්ඨාණය හුරු කරන්නේ මං හිතන්නේ ඔන්න ඕදේ. මොකද මේ ඒක තිසදේ. සනසේ ඒ ගැන පොඩ්ඩක් කියන්න සර්. එහෙ යම් නෑ හරියටම හරි කතාව. අපි හැම වෙලාවකම ඔය කියන අන්ත දෙක හදා ගන්නවා මා සහ මගින් බහැර කියන එක. එහෙමයි. ඒ ඒ ඒ දෙක තුලයි අපි හැම වෙලෙම පැන 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 අපි ජීවිත ගෙවන්නේ. දෝලණය වෙන්නේ හරියටම හරි කතාව. සතිපට්ඨානය වෙන්නේ මේක ගලාගෙන යනවා. අන්න සතිපට්ඨානය එහෙමයි. මේක මෑනේ නේ මේක නිකන් අර පෙන ඩෝල් පිටක් හරි ඈ දැන් මෙතන තියෙන මවුස් එකක් ඒ වගේ නිකන් අර එක තැනක තිබ්බාම නිකන් එකක් නෙවෙයි මේක ගලාගෙන යන රටාවක් සම්පජන්ණෙන් කියලා දෙන්නේ ඒකයි. එතකොට ඒ ගලාගෙන යන රටාව තුල තියෙන්නේ අර ක්‍රියාකාරීත්වය. මොකද්ද වතුර ගත්ත එකම නම් අපේ උදාහරණේ ක්‍රියාකාරීත්වය තමයි ඒ වතුර ගොන එක. ඒක අපිට දැනෙන විදිහක් තියෙනවා. ඒක 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 අපේ ඇඟට ගලාගෙන යනකොට අපි ඒක වින්දනය කරන ස්වභාවයක් තියෙනවා. අස්සේ වතුර ටිකක් නම් උගුරෙන් ගිහිල්ලා මෙහෙන් 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 යනවා අපිට දැනෙනවා. අන්න ඒකත් එක්ක ඉන්නේ එකයි සතිය. අන්න ඒකටයි සතිපට්ඨානය වෙන්නේ. ඒකයි උච්චාර පස්සාවකම් මේ සම්පජානකාරී බව කියන එක අපිට කරන්න පුළුවන්. එහෙමයි එහෙමයි. පිටිපිටි කරනකොට පවා සිහිය කියන එක දියුණු කරගෙන සිහිය කියන එකෙන් යුක්තව සම්පජානණයෙන් යුක්තව ඒ කටයුත්ත කරන්න පුළුවන් හම් වෙන්නේ ඒකයි. කරන්න පුළුවන් බව හම් වෙන්නේ ඒකයි. එහෙම නැත්නම් අපි කරන්නේ මේකේ තියෙන මෙහෙමයි මෙහෙමයි කියලා හිතන එකනේ. නමුත් සතිපට්ඨානය වෙන්නේ ආයෝගික අධ්‍යක්ෂී හරිට මානිකතා සතිපට්ඨාන කියන්නේ ප්‍රායෝගික ඒකෙන් සසේ එළඹ සිටි සිහිය තියෙන්න ඕනේ අර කතාවේ නේ සනද බොනවා කියන ක්‍රියාව එහෙමයි එහෙම ඒකෙම තමයි තියෙන්නේ ඒකයි අර ධර්මයේ කියන එක අර ඉස්සෙල්ලම දේශනාවට තමයි කිව්වේ මේක මේක රූපයක් නෑ හැඩයක් නෑ මේක ස්ථිර ස්වභාවයක් නෑ නමුත් අපි මේ මොහොත තුල දැනගන්නා වූ වින්දිනේ කරගන්නා වූ එක්තරා වූ උතුම් වූ දෙයක් මේ මොහොත තුළ අපි විඳින දෙයක් විඳිනේ කරන උතුම් දෙයක් එක. ඒකටයි ධර්මය කියන්නේ. නමුත් ඒක තුල තියෙන්න පුළුවන් අභ්‍යන්තරේ අන්තර්ගත වෙලා ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් මොකක් හරි කමක් නැහැ. මේ ඔක්කොම ටික අපි විඳ ගන්නා වූ භුක්ති විඳින්නා වූ ප්‍රායෝගික දෙයක් නම් ඒකයි සංසිද්ධි. ඒකයි සත්‍යපට්ඨානයි. ඒක අල්ලගන්න බෑනේ. ඒකනේ වැඩි. එනිමන් සර්. ඒක එන්නේ ඒක අපි බොනවා කියන එක උනත් අපි හොයාගෙන හොයාගෙන ගියත් අපිට ලැබෙන දෙයක් නැහැ සන්නෝ. හැදිරියට දේශනා කරනවා තමන්ට හිතයිසි කෙනෙක් ඉන්නවා නම් යාළු මිත්‍රයෙක් ඉන්නවා නම් ඒ කෙනාට ඒ අයට ආදරේ කරුණාව දක්වන්නට ඕන නම් කලගුණ සලකන්නට ඕන නම් සතිපට්ඨානේම පුරුදු කරවන්නට කියලා කියනවා. සතිපට්ඨානේටම යොමු කරවන්නට කියලා කියනවා. වරුණේ කතාවනේ. මොකද එතන හැරෙන්න සැනසෙල්ලක් නැහැ වෙන කොතනකවත්. මොකක්වත් කරන්න දෙයක් නැහැ. ඔව් මොකක්වත් කරන්න දෙයක් නැහැ. වතුර බොන්න උගන්නන්න ඕනේ දැනගෙන. ඉතරයි. එහෙම ඉතරයි. බොම්පින් සන්නස. තරන් සන්නස. බොම්පින්. තරන් සන්නස. ස්වාමීන් වහන්සේ මේ මගේ තියෙන පොඩි අදහසක් ඒකට මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ දැන් ඔය වතුර බොන පිපාසය නැමැති ස්පර්ශය නිසා ඇතිවෙන ක්‍රියාවලියක් නේද? මේක සිද්ධ කරන්න ඕන ක්‍රියාවලියක් නේ? ඔව්. ඉතින් එතකොට දැන් මම කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගෙන් වතුර ඉල්ලුවනේ අන්තිම මොහොතේ. ඉතින් අපි අපිට හිතන්න පුළුවන් අනේ බුදු කෙනෙක් වෙලත් මේක ඉවස ගන්න බැරි වුණේ එහෙම නෙවෙයිනේ ඒක ක්‍රියාවලියක් නිසානේ ස්වාමින් වහන්සේ පිපාසය වැනි ස්පර්ශය නිසා ඇතිවෙච්ච ක්‍රියාවලියක් නිසා වචනෙන් පිට වෙලා වතුර ඉල්ලුවා ඒක නේද එතන උනේ
එහෙමයි එහෙමයි ඒක ඇත්තටම සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒක සිල්පද කැඩීමක් නෙවෙයි. ඒ වගේම කාටවත් බාහිර කරදරයක් කියන එකකුත් නෙවෙයි. නමුත් ශරීරයක් හැටියට ශරීරයේ කොහොමද කියන්නේ අර බාන ප්‍රතිවික්ෂාවේ තියෙනවා නේද? යාපනාය විහිංසූ ප්‍රතිය බ්‍රහ්මචර්යානුග්ඝාය. මේක යැපෙන්න උවමනා කරන දෙයක්. මේ ජීවිතේ පවත්වන්න උවමනා කරන දෙයක්. ඒකින්ද ඒක අපිට ඉල්ලන්න කැපයි. ඒක 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 ගැන ආයාචනා කරන්න කැපයි. අම්දුරු කෙනෙක්ට වුණත් අපිට පවාරණය දුන්නොත් එහෙම මාස තුනක් වගේ තායිලන්තේ නම් කියලා තියෙන්නේ මාස තුනක් ඇතුළත ඔයාට ඉල්ලන්න පුළුවන් ඒ ඇත්තන්. හැබැයි මාස තුනකින් පස්සේ ආපහු එයාට පවාරණය දුන්නොත් විතරක් ආපහු ඉල්ලන්න කියලා කියනවා. නැත්තම් ඉල්ලන්න එපා කියලා කියනවා. ඒ වගේ අර මැනේනි අර බ්‍රහ්මචර්යාවට නැත්තම් මේ මේ ගමනට වුමනා වෙන කාරණාවක් ගැන ඉල්ලන්න පුළුවන්. ඒක තණ්හාවක් නෙවෙයි ඇත්තටම. ඒක තණ්හාවක් නෙවෙයි. හැබැයි ස්වාමීන් වහන්සේ එතන ස්පර්ශයේ මුල් වුණා නේද පිපාසෙ? දැන් අපි හිතන්නේ නැහැ මේ එන්නේ. ඔක කියන්න. දැන් පිපාසයක් හැදෙන්න ඕන කෙනෙකුට වතුර තිබහ කියන එක ඒක ස්පර්ශයක් නෙවෙයිද? වතුර තිබහ කියන්නේ. ඒක මෑන්නේ අපේ ඉන්ටර්ප්‍රිට් එකනේ ස්පර්ශය කියන එක. නමුත් එයාගේ පැත්තෙන් එයාගේ ඒක රියැලිටි එක. එයා ඒ ෆීල් කරන දේ, එයා භුක්ති විඳින දේ තමයි පිපාසය කියන්නේ. ඒක වැරද්දක් නැහැ. ඒක දැනගත්තේ ස්පර්ශයෙන්ද තමයි, ස්පර්ශ පත්තෙන් තමයි. අපි කොහොමද කියන්නේ පටිච්ච සමුපාදයේ භාෂාවෙන් කතා කරලා තියෙන්නේ. හරියටම හරි. නමුත් එහෙමයි මෑනේ. එහෙමයි. නමුත් ස්පර්ශය කියන්නේ වැරද්දක් නෙවෙයි. නෑ නෑ මම වැරද්දක් කියලා නෙමෙයි කියන්නේ. මම කියන්නේ විපස්සනා ක්‍රමය අනුව. එහෙමයි එහෙමයි. පසනා ක්‍රමය අනුව පිපාසය නැති ස්පර්ශය නිසා පසපටිය වේදනා. ස්පර්ශය වැනි පිපාසය වැනි ස්පර්ශය නිසා ඇතිවෙච්ච බඩගිනි මේ මේ විපාස වේදනාව සංසිඳවා ගැනීමට තමයි වතුර අපිට නේචර් එකෙන් ඕන වෙන්නේ. එහෙම එකක් තියෙනවද? ඔය ඉතින් අපිට ඇත්තටම වතුර බොන්නේ කියලා උමනාවක් ආවුවාම ඒක දැනෙන විදිහකුත් තියෙනවා, තේරෙන විදිහකුත් තියෙනවා. ඉතින් එහෙම වුණාම අපි ස්වභාවයෙන්ම පුරිපල්ලා තියෙනවා වතුර පානය කරන්න ඕනේ කියලා. ඒක හරි. ඒක නිවැරදි. ඒක තමයි මම කිව්වේ. ඒ එතනත් අර විපස්සනා කරගෙන විපස්සනානුව බලනකොට ඇත්තටම මෑණියනි විපස්සනාව වෙන්නේ එයාට දැනෙච්ච දේ දැනගන්න එක විපස්සනාවක්. ඔව්. එයා වතුර බොනකොට ඒ වතුර වතුර බොනකොට ඒ කෝපය අල්ලන එක එයාට තේරෙනවා නම් ඒක විපස්සනාවක් සහ සමතයක්. මේ දෙක මේකට. ඔව්. වතුර වතුර පේනකොට එයාට ඒක තේරෙනවා නම් ඒ වතුර වල තියෙන රස තේරෙනවා නම් ඒක ඒක තුල තියෙන ඝන බව, සිනිඳු බව, සීතල බව, රස්නේ බව ආදී මොනව හරි කමක් නැහැ සංගතක තේරෙනවා නම් ඒවා විශේෂයෙන් දැකීමක්. ඒක විපස්සනාවක්මයි. නමුත් අපේ සංස්කෘතිය හදලා දීලා තියෙනවා විපස්සනාව කියලා කියන්නේ මෙහෙම එකක් විතරමයි කියලා. විපස්සනාව වනාහි මෙහෙම දෙයක් විතරමයි කියලා අපේ සංස්කෘතිය අපේ ඔළුවට දාලා දීලා තියෙනවා. නෑ මම මෙතන කිව්වේ ස්වාමීන් වහන්සේ ඒක ක්‍රියාවලියකින් ඇති වෙන දෙයක්. ඊට පස්සේ සති සම්පජන්නේට ගියහම තමයි අර මේ විදිහට වතුර බොන්න ඕනේ, මේ විදිහට කෝප්පල්ලන්න ඕනේ කියන එක සතියෙන් ඊට පස්සේ සතිපට්ඨානයේ වෙන විදිහට ඇති වෙන දෙයක් ඊට පස්සේ. එහෙම ඒක ඒක හා වැරද්දක්. ඒක හරිද කියන එක මම අපි මේ විදිහට දරුවෝ මැනේ. ඒ ඉත් ඒ සති සම්පජානීය කියන කැලලට එනකොට තමයි අපි ඒක මේ විදිහට කළ යුතුයි කියන මේ කොම්ප්‍රිහෙන්ෂන් සති සම්පජන්න කෑල්ල අපි පුරුදු කරන්නේ. දැන් අපි සිහියෙන් කෝප්පය අල්ලමු, සිහියෙන් කටට ගමු, සිහියෙන් වතුර බොමු. ඒකේ තේරුමක් තියෙනවද? ඒ මං කියපු දේ මට පොඩ්ඩක් තේරුම් කළා දෙන්න පුළුවන්ද? ඒකයි එහෙම හරිද වැරදිද කියන මෙහෙම ස්පර්ශ හැම දෙයකම ස්පර්ශ ප්‍රත්‍යක් තියෙනවා ඇත්තටම. එතකොට අපිට උමනාකමක් තියෙනවා නම් ඒ ස්පර්ශ ප්‍රත්‍ය කියන එක දැනගෙන අනිත් දේවල් ටික කරන්න ඒක පුළුවන්. උදාහරණයක් හැටියට වාහනයක් ඩ්‍රයිවිං කරන්න කලින් අපි උදාහරණයක් හරි කකුල ගසලා වාහනේට ගිහිල්ලා වාහනේ
සාර් කරනවා කියන එක පුරුදු කරලා තිබ්බා කියන්නකෝ. එතකොට අපි මනාපයි නම් කකුල ගසන එක කරලා වාහනේට ගිහිල්ලා ස්ටාර්ට් කරලා යන්න අපිට කරන්න පුළුවන්. එහෙම නැතිනම් කකුල ගසන්නේ නැතුව වාහනේට එකපාර ඇවිල්ලා වාහනෙන් යන්නත් පුළුවන්. ඒ වගේම යන්නේ අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියන එක මේ එහෙම එහෙම බලන එකේ වැරද්දක් නැහැ අතට. එහෙම එකේ වැරද්දක් නැහැ. ඒක ඔබතුමීට ගෝචරයි. අන්න ඒ වචනේ මම කියන්න මනාපයි. ඒක ඔබතුමීට ගෝචරයි. ඔබතුමිය හිතන ඒ කියන්නේ ධර්මය දකින්න බලාපොරොත්තු වෙන විදිහට මම හිතනවා ඒක ඔබතුමීට ගෝචර වේවි. ඒ අනුසාරයෙන් සලකන ඒක එහෙම හිතන එක ඔබතුමීගේ ප්‍රති සාර්ථක වෙන්න ඕන අනිවාර්යයෙන්. එතකොට ඔබතුමීට ඒකෙන් දැනෙන තේරෙන ප්‍රමාණය අධික වෙන්න පුළුවන්. මොකද මේ හැමතැනකම ස්පර්ශයක් තියෙන හින්දා. ඉතින් කෙසේ හෝ නමුත් මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ සතිසා සම්පජාන්නේ ඒ දෙකේ සංකලනයෙන් තමයි කියන එකත් ඔබතුමී කියනවා. ඉතින් ඒකත් නිවැරදි ඇත්තටම. කෙසේ හෝ නමුත් අර විදිහට අර ඒ විදිහට දකින්න එක ඒ කෝණයෙන් දකින්න එක මම හිතනවා ඒ වචනේ හරියයි කියලා. ඒ කෝණයෙන් දකින්න එක ඒක අර ඕනම දෙයක අපි දකින්න පුළුවන් කෝණ වෙනස් වගේ ඒ කියන කෝණයෙන් දකින්න එක බගදා ඔබතුමීට ගෝචර එකක් වෙන්න පුළුවන්. ඒක පුරුදු කරලා තියෙන දෙයක් හින්දා ඒක වැරද්දක් මම දකින්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ මේක කියන්නේ. ඒ ස්වාමීන් විසාදසාරි. දැන් කමටහන් තියෙනවද? කමටහන් ප්‍රශ්න අහමු නේද ස්වාමීන්? එහෙමයි එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස, එක දිනක් පෙර දින යම් දෙයක් සැලසුම් කිරීමට වැඩිපුර කතා කළා. පසුදින පර්යංක භාවනාවේදී වැඩිපුර සිතුවිලි ඇති වුණා. සාමාන්‍ය සිත කය සැහැල්ලුවෙන් වෙනද තරම්ම නෙමෙයි, සාමාන්‍ය විදිහට විනාඩි 45ක් පමණ පර්යංක භාවනාව කර වේදනාව එන විට වේදනාවට සතිමත් වී වැඩි වෙලා සිටින්න අපහසුයි. ඉරියව් මාරු කළා, නමුත් පාදේ නවාගෙන ඉන්න අපහසුයි. පාදේ දිග හැර පර්යංක භාවනාව කරලා භාවනාව නැවත සමහර දවස්වලට සක්මන් භාවනාව කිරීමට කාලය මදි අවස්ථාවල පර්යංක භාවනාව පළමුව පටන් ගැනීමේදී සිතේ කුතුහලයක් තියෙනවා පර්යංක වෙලාව ඉන්න බැරි වෙයි කියලා සක්මන් නොකළ නිසා. ඒ වගේම සමහර වෙලාවට විනාඩි 45ක් විතර යනකොට වේදනාව එනවා, එය ඉවසන්න නොහැකි වෙනවා. ස්වාමීන් සමහර දිනවල හොඳින් පර්යංක කරන විට සිතට එනවා මෙහෙම තියෙනවා නම් පර්යංක වෙලාව හොඳින් ඉන්න පුළුවන් කියලා. හිතට එනවා ඒකම රාග සිතක් කියලා. පර්යංක භාවනාව කරන විට කෝල් එකකින් බාධා වුණත් කතා කරලා නැවත පර්යංකය කරන විට සම්පූර්ණ කාලේ සාර්ථකව කරන්න නොහැකි වෙනවා. සමහර දිනවල වේදනාව දැනුනම වේදනාවට සතිය පවත්වමින් ටික වෙලාවක් ඉන්න පුළුවන් වෙනවා ස්වාමීන් වහන්සේ. තවත් එදිනෙදා කටයුතු සතිමත් කිරීමට උත්සාහ කිරීමේදී දැනෙනවා නිතින්ම වගේ සිතට ඒ කරන දෙයට සතිය යනවා කියලා. යමක් සිතට ආවත් දිගින් දිගට ඒ ඔස්සේ නොගොස් කරන දෙයට සතිය යනවා කියලා දකිනවා ස්වාමීන් වහන්සේ. මේ තමයි ස්වාමීන් වහන්සේ කමට අහනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවානේ, ලේඩ ගොඩක් හදාගන්න. පළවෙනි එකට මම කියන්න කැමති සාමාන්‍ය ජීවිතේ කතා බහ කරපු එකේ සිහියක් තිබ්බද නැද්ද කියන එක විමසන්න යන එක වෙන්න ඕන සිද්ධ වෙන්නේ පරයන්කේදී. අන්න ඒකයි ඒක ගැටලුවක් වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ කතා බහ කරපු එක දැනුවත් භාවයකින් කතා බහ කළා නම් හෝ දැනුවත් භාවය කියන දේ ඔබන්ට ඇතුළු කරාන්ට ඒ අනුව ඉන්න ඒ අනුව කතා බහ කරාන්ට අපි උත්සාහ කළා කියන ඒ අදහස හිත දැනගත්තා නම් මෑණියනේ අපි කොච්චර කතා කළත් මොන පිරිසක් ඉදිරියේ හිටිය කාරි නැහැ, ගානක් නැහැ. මොකද හිත දන්නවා
අර කැටගරිලි උපමාවෙන් වගේ සෙල්ලම් කරනවා මෙයා. කැටගරිලි උපමාව හරි ලස්සනයි. ඒකේ කියන්නේ නෑ හැම වෙලාවකම අර පස්පිඩල් අස්සෙම ඉන්නවා කියලා. එයා සෙල්ලම් කරනවා, එයා කෑම හොයනවා. නමුත් ආරක්ෂාව සහිත වෙන්න ඕන ගමම්ම ටග්ගාල ගිහිල්ලා එතනින් හැංගෙන. විගහට ගිහිල්ලා එතන හැංගෙන. අන්න එහෙම එකක් කියන්නේ. එතකොට අපිට පුළුවන්කමක් තියෙන පුළුවන් සමානකයට කැටගරිලි උපමාව වෙනු පහාට ගිහිල්ලා සිහියෙන්ම කටයුතු කරන්නත් ඒක වෙනම කතාවක්. නමුත් අපි ඒ කරන කතා බහ අතරට සිහිය ඔබවන්න වගේ උත්සාහ කරනවා නම් උදාහරණයක් ඇටියට කතා කරලා කතා කරන වෙලාව දැනගන්න මම දැන් මේ කතා කරනවා කියලා කතා නොකර ඉන්න වෙලාව දැනගන්න පුළුවන් නම් මම දැන් මේ කතා නොකර අහගෙන ඉන්නවා කියලා ආදි වශයෙන් ඒ හැම එකක්ම සිහියටමයි වැටෙන්නේ. එතකොට මේ ඔක්කොම සිහිය කියන එකේ කවරේජ් එකේ සිහිය කියන එකේ වපසරිය තුලමයි තියෙන්නේ. එහෙම වුණාම පරයන්කේට ආපුවාම ආය ඇදලා ගන්න ගොජ දාන්න දෙයක් ඉතුරු නොවේවි කියලා මම විශ්වාස කරනවා. අනිත් එක පරයන්කේ යනකොට අපිට හිතට අදහසක් එන්න පුළුවන්. මම හිතන්නේ කන්ක්ලූෂන් ද කොහෙද කියන්නේ. ඉතර අදහසක් එන්න පුළුවන් මූලික තක්සේරුවක් මූලික අභිප්‍රායක් එන්න පුළුවන් විනාඩි 45 කියලා කියන්නේ වේදනාවේ ආරම්භක ලක්ෂය කියන්නේ. ඒ වගේ සිතුවිල්ලක් පළවෙනි වතාවෙන එක ආගන්තුකයි දෙවෙනි වතාවෙන එක චුට්ටක් සාමාන්‍යයි තුන්වෙනි වතාවෙ ඉඳලා එන එක ඒක කොහොමත් නිකම්ම නිකන් සාමාන්‍ය වෙනවා. එතකොට අපි ස්ථීර බවක් තියාගෙන තියෙනවා අනිවාර්යයෙන්ම තියාගන්නවා. විනාඩි 45න් පස්සේ වේදනාවක් එනවාමයි කියලා. වේදනාවක් නැදත් වේදනාවක් හොයන්න හරි පටන් ගන්න පුළුවන් භාවනාව තුළ. එතකොට අපි ඒ වගේ අදහසක් හිතේ තියෙනවා නම් එතකොට ඒක මම අර කිව්වේ කලින් දවසේ කරපු කමඨාන් වර්තාව ඊළඟ දවසේ භාවනාවට කලින් කියවන්න කියලා. ඒකෙන් ලැබෙන ලාභය තමයි ඊට කලින් දවසේදී භාවනාවේදී අපිට පේනවා. ආ විනාඩි 45කට පස්සේ වේදනාවක් ඇවිල්ලා තියෙනවනේ. එතකොට මේක කඩලා බැලුවොත් මේකෙන් තියෙන කතාව තමයි විනාඩි 45ක් පමණ භාවනාව තුළ ඉඳලා තියෙනවා. ඊට පස්සේ වේදනාව කියන එක හොයන්න බලලා තියෙනවා. ඒක සිහියක් ගණේට අරගෙන නැහැ. ඒක එතකොට සතිපට්ඨානයෙන් බැහැර වෙච්ච වෙන මොකද්ද එකක් කියන ගණේටයි දාලා තියෙන්නේ. ඔන්න ඔහොම එකකට අපිට තේරුමක් එන්න පුළුවන් වෙන්නේ. අන්න ඒවත් එක තමයි අපි අර හදා ගන්න සංස්කාර. ඔබට මතක මේ කාමදුර කෙනෙක් කියන සංස්කාර කියලා කියන්නේ. අපි හදා ගන්න සංස්කාරයන් ටික ගැන හොයා ගන්න වෙයි. අපි හදා ගන්න ප්‍රෝග්‍රෑම් කරන දේවල් මේවා. චුට්ට චුට් අපේ හිතට එකතු කරන අදහස් මේවා. ආකල්පයන් මේවා. ඒවත් එක තමයි ඊළඟ මොහොත ඉදිරියට යන්න ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ ටික අපි හදා ගන්න බලමු. ඊළඟ මොහොත තුළදී අපි හිතට කියන්න බලමු 45 නෙවෙයි කීයේදී ආවත් කමන්න ඒ මගේ කමතා ඒ භාවනා ආරමුණ ආනාපානේ බලනකම විතරක් නෙවෙයි සතිපට්ඨානේ භාවනාව හෝ ආරමුණ ඒ වගේ ඒ වගේමයි අර කියන දේවල් සිද්ධ වීම කියන එක. ඉතින් තව කාරණාවක් තමයි අර අපි බලාපොරොත්තුවක් වගේ තියෙනවා නම් මෑණියනේ පරයන්කය කියන එක සාර්ථක වෙන්නේ සක්මණේමයි කියලාම ඒක අපි හදාගත්ත සකස් කිරීම වෙන්න පුළුවන් නේද? ඒක කියන්නේ අපි අපේ හිතට දීලා තියෙන මොකක් හරි මූලික අදහසක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පරයන්කයට යන්න නම් සක්මනට යන්න ඕනේ කියලා මං උනත් කිව්වා මීට කලින් එනවා නම් හොඳයි කියලා. නමුත් ඒකේ තේරුම අනිවාර්යයෙන්ම මේක තුළ ස්ථිර අදහසක් ගන්න කියන එක නෙවෙයි. අපි එතකොට පුරුදු කරනවා නම් හොඳයි මෑණියනි ඉස්සෙල්ල පරයන්කයට ගිහිල්ලා ඊළඟට සක්මනෙන් භාවනාව ඉවර කරන්නේ. සක්මනෙන් පටන් අරගෙන පරයන්කෙන් ඉවර කරනවා වගේම පරයන්කෙන් පටන් අරගෙන සක්මනෙන් ඉවර කරන එක අනේ ඒ වගේ එහෙම අර කිරලමෙන් ලගන්න එක ලාභයි. එහෙම හොයන්නේ හොඳයි කියලා මම කියන්න කැමතියි. මොකද අපේ හිත ශෛලගත වෙන්න පුළුවන්. අනේක හරින වචනේ හිත ශෛලගත වෙන්න පුළුවන්. හිත එක 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 දේවල් වලට එයා එක එක pattern වගේ දේවල් හදා ගන්න පුළුවන්. එහෙනම් මේකම තමයි කියලා. මේකම විදිහයි කියලා.
උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම අපේ අම්මලා සිසමදා ඉන්නේ යන්නේ ගමේ පන්සලේ. ඒ එක ආච්චි කෙනෙක් ඉදලා තියෙනවා. ඒක කණුවක් ගාව තමයි වාඩි වෙලා ඉඳලා තියෙන්නේ. ඒ ආච්චිගේ දවසක් සිසමදාන් වෙන්න එන්න පරක්කු වෙලා. ඊට පස්සේ එතන වෙන කවුරු හරි පොඩි ළමයෙක් ඉතින් වාඩි වෙලා භාවනා කරන්නට කියන්නේ සිසමදාන් වෙන්න භාවනා මේ වාඩි වෙලා එතන. අර ආච්චි ආවලු. නැගිටි පී කිව්වලු. කොයි වචනේම කියලා තියෙනවා. නැගිටි පී ඔතනේ. ආ ඔතන උඹනේ මේ වාඩි වෙන්නේ. ඔතන මං වාඩි වුණා නෑ ඔතන අපේ අම්මා වාඩි වුණා ඊට පස්සේ මං වාඩි වුණා ඊළඟට වාඩි වෙන්නේ අපේ කෙලි කිව්වොත් ඒ වගේ වෑනේදී අර කාරණාවක් එකක් දෙකක් තුනක් වුණාට පස්සේ අපේ හිත ස්ථීර අදහසක් හදාගන්නවා පැටර්න් එකක් හදාගන්නවා ශෛලගත වෙනවා මේ විදිහටම මේ දේ සිදුවිය යුතුමයි කියලා ඒ ඒ කියන රැල්ලක් තියෙනවා හිතේ ස්වභාවයක් ඒක ආගන්තුකේ උපක්ඛිලේසී උපක්ඛිලේසී උපක්ඛිලිත්තන්ති චිත්ත කියලා කියන්නේ හිත කියලා කියන්නේ ආගන්තුක විදියට එන ක්ලේශයන් අල්ලගන්නට පුදුමාකාර කැමැත්තක් තියෙනවා ආගන්තුක හැටියට එන අදහස් අරමුණු ග්‍රහණය කරගන්න පුදුමාකාර මනාපයක් කැමැත්තක් තියෙනවා එතකොට එයාට මේ වගේ දෙයක් ආපු ගමන්ම ටගල් අල්ලගන්න අනිවාර්යයෙන්ම එහෙනම් මෙහෙමයක් වෙන්න ඕනේ කියලා අපි කාලයක් තිස්සේ මේ වගේ සිතුවිල්ල පුරුදු කරලා තියෙනවා නම් නැවත නැවතෝ මෙනෙහි කරලා හිතලා කොහොමද කියන්නේ ඔගේ වචනේ අනු විචාරේති මට මතක නැහැ මුල මොකක් කරගමනේ සිතුවිල්ලක් ඒ අනුසාරයෙන් හිතනවා නම් ඒකට කිට්ටු වෙන කාරණාත් ඇඳගෙන හිතනවා නම් තථාතථා නැති හොති චෙත්ස හිත ඒ පැත්තට නැමෙන්න පටන් ගන්නවා හිත ඒ පැත්තට බර වෙන්න පටන් ගන්නවා හිත ඒ පැත්තට ඇදිලා යන්න පටන් ගන්නවා. ඒක හිතේ තියෙන සාමාන්‍ය ස්වභාවය. මේකින්ද ගණන් ගන්න දෙයක් නැහැ. කොමඨාන වර්තාව තියෙන හින්දා මෑණියනේ අපිට දැන් අර ආපස්සට බලලා මේ විදිහට අපි හිතට ගන්න අදහස් වල ස්වභාවයන් ටික හොයා ගන්න අවස්ථාව තියෙනවා. අමතක වෙලා යන්න දෙන්නේ නැතුව. ඒව ඇත්තටම කියනවා නම් උතුම් වූ අවස්ථා හැබැයිටම කියනවා නම් මොකද ඒ වගේ දේවල් අපි අතෙන් ගිලිහෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම ගිලිහෙනවා බැහැර වෙලා යනවා නමුත් ඒව හඳුනා ගන්නකොට ඔය වගේ එක දෙයක් දෙකක් අපි හදාගත්තොත් අපේ ජීවිතය තුලින්ම ඒකේ තේරුම තමයි අපේ ජීවිතේ අනික් අවස්ථාවන් වලදීත් මුහුණ දෙනකොට කටයුතු කරනකොට ඔය වගේ වටපිටාවකට ලක් වෙන දේවල් ඔක්කොටම තමයි අපි භාවනාව තුලින් උත්තරේ හදලා දීලා තියෙන්නේ අපේ හිතට ඒ සකස් කිරීම හදලා දුන්නොත් එහෙම ඒ විදිහට හිත යහපත් විදිහේ සයන සැකස්මකට සකස් කළ දැම්මට පස්සේ සම්මා වායාම ගත කළත් එහෙම ජීවිතයේ අනෙක් හැම අවස්ථාවකමත් ඒ දේ ක්‍රියාත්මක වෙන්න පටන් ගනීවි අපි දන්නේ නැතුව අපි හිතන්නේ නැතුව ධම්මෝ හවේ රක්කති ධම්මචාරි ධර්මයෙන් ආරක්ෂා කරන්න පටන් ගනීවි ධර්මයේ රකින්න හින්දා ඒකිට මෑණියනි කාරි නෑ කමටන් වර්තාව ලියන්න ඕන තියෙන හොඳ සහ නරක කියන මේ දෙපැත්ත ම එකතු කරලා ඒ ටික ග්‍රහණය කරගන්න බලන්න ඕන. ඒත් එක්ක අපි අර ශෛලගත වෙනවද කොහොමද කියන එක ගැන විශේෂ අවධානයක් යොමු කරන එක මම හිතනවා අනිවාර්යම කාරණාවක් කියලා. ගොඩක් අද දින ඉදිරිපත් කරනු ලබන්නේ පරයංක භාවනා අත්දැකීමක් නොවේ මෙය උදෑසනින්ම සිහිය පිහිටවා ගැනීම සඳහා කෙරෙන ක්‍රියාවලියක් ඔබ වහන්සේගේ මූලික කමඨහං ගුරුවරයා වූ තේකෝප්පය සිහියෙන් මේසේ මත තැබීම යන කාරණය මා තුළද සිද්ගත් කාරණයක් වූයෙන් කාලයක් තිස්සේ එයද පුහුණු කළෙමි. එම ක්‍රියාවලියේදී මාගේ සිහිය වඩාත් යොමුනේ උගුර උගුර බැගින් එය පානීය කරන අවස්ථාවයි. ආරම්භක තේ උගුර කටට ගන්නා විටම එය ගිලීමටත් පෙරම විපාසය සංසිඳී ශරීරයේ ප්‍රබෝධමත් කරන බව දැනේ. කටට ගැනීමේදී යම් ත්‍රේ ප්‍රමාණයක් උරා ගන්නා බවත් එවිට ශබ්දයක් නිකුත් කරන බවත් දැනේ. මා සීනි සපාකමින් තේබුණ නිසා
සීනි දිවට ගන්නා විටම රසය නොදැනෙන බවත් එය සපා දිව මත පැතිරෙන විට රසය ඇතිවන බවත් දැනේ. තේ උගුර ගිලීම සඳහා දිව තල්ල මතට තද කළ යුතු බවත් එවිට ශබ්දයක් නගා ගිලෙන බවත් දැනේ. තේ උගුර කටට උරනා විට හුස්ම ඇතුළට ගන්නා බවත් ගිලූ වහාම හුස්ම පිටකරනා බවත් දැනේ. රස්නය ඇති විට හුස්ම පිටකිරීම කටින් සිදුවන බවත් තේ නිවුණු පසු නාසයෙන් ආපසු හුස්ම පිටකරන බවත් දැනේ. එක උගුරක් පානය කළ හැක්කේ එක හුස්මකදී පමණක් බව ඉගෙන ගත්තෙමි. ඒ අනුව එක හුස්මට බීගෙන බීගෙන ගියා කියන කතාව සිදුවිය නොහැක්කයි සිතමි. මේ ක්‍රියාවලි දාමයේ අතරමැද සිත පිට යනවාද අපමණයි. කෙසේ වුවද සිහිය පිහිටුවාගෙන සිදු කිරීමට පුරුදු වෙන මේ කාර්යය එන්න එන්නම සංකීර්ණ වන බවයි මගේ හැඟීම. එනම් පෙර ඔහේ බීගෙන ගිය තේ කෝප්පය මේ තරම් කාරණා ඉස්පතු කර දීම ගැන සතුටු වෙමි. ඒ ගැන ඔබ වහන්සේට මාගේ ප්‍රණාමය පුද කරමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබට සමාන කතාවක් මම කියන්න. කාම්ද්‍රෝ කෙනෙක් මේ කජන් බ්‍රහම්ගේ ඕපන් ද ඩෝර් ඔෆ් යෝ හાર્ට් කියන පුතිතිගේ භාවනා කරලා සතිපට්ඨානය වඩලා කතා දෙකක් තියෙනවා. ඒකෙන් කමන්නේ හිතාගෙන අපි කතා කියන්නම්. හිතපු කතා සතිපට්ඨානය වඩලා බාත්රූම් එකට යනවා. සිහිය කියලා කියන්නේ දකින්න දේ තුන නොදකින්න පැත්තක් පෙන්වන එකක්. සිහිය අපිට පෙන්වලා දෙනවා මේ මේ කාරණාව තුළ අපි දකින ස්වභාවයට වඩා දැකලා තියෙන ස්වභාවයට වඩා අලුත් දෙයක්. නව්‍ය කාරණා. හාමුදුරුව බාත්රූම් එකට යනවා. මොකක් හරි කාරණාවකට ගිහිල්ලා දොර අරිනවා. ඊරාස්දා දොර අරිනවා. කුමඩ දෙක දිහා බලනකොට උනාසි කියන පොතේම තියෙනවා ජීවිතේ දැකලා තියෙන ලස්සනම චිත්‍රේ පාවෙනවලු වතුර උඩ. උනාසේ කල්පනා කරනවලු මම කොච්චරනම් චිත්‍ර දැකලා තියෙනවද, නමුත් මේ තරම් ලස්සන චිත්‍රයක් දැකලා තිබෙන්නේ නැහැ මේ කුමඩ දෙකේ වතුර උඩ පාවෙනවා කියලා. බලනකොට මැද තියෙනවලු චෛත්‍යයක් වගේ එකක්. ආමුදුරු හිතවලු මගේ ආරන්නේ මේ විදිහේ චෛත්‍යයක් හදන්න ඕන. වටේට තියෙනවලු පරිවාර දේවල්. ඒ විදිහටම වැටක් හදන්නත් ඕන කියලා හිතනවා. කොහොම හරි ඔහම ඉන්නකොට ඒ තුලින් එනවලු නැවුම්ම සුවඳකුත්. ඒක නිකන් රස්නෙත් එක්ක එකතු වෙලා තියෙන අලුත් සුවඳකුත් එනවලු. හාමුදුරු විඝාටක පස්සෙක ගහලා ඒ ටික පල්ලෙහාට ගලාගෙන යන සැලසුවා. කොහොම හරි කමන්නේ. ඒ වගේ සිහිය කියලා කියන්නේ අපි දකින්න කාරණාව තුළ අලුත් පැත්තක් පෙන්වන එකක්. ඒක අපිට මේ මොහොත තුළ ගිලින්න උගන්නනවා. අපි ගිලින්නේ මෙච්චර කාලයක් ගිලිලා තියෙන්නේ අතීතය තුළයි අනාගතය තුළයි. නමුත් සිහිය කියන එක අපිට උගන්නනවා වර්තමානයේ තුළ ගිලින්නේ කොහොමද කියලා. වර්තමානය තුළ අපි ගිලිච්ච අය නෙවෙයි, වර්තමානය අභිරමණය කරපු අය නෙවෙයි, සන්තෝෂී භුක්ති විඳපු අය නෙවෙයි. මම තව කතාවක් කියන්නම්. ගල් කැටයක් ඇනෙනකොට ඒක තුළ තියෙන ආස්වාදය හරියට තේරෙන්නේ සක්මන් භාවනාව හරියට කරන කෙනාට විතරයි. සක්මන් භාවනාව හරියට කරන කෙනෙක් විතරයි ගල් කැටයක් ඇනෙනකොට ඒ ගල් කැටයෙන් ලැබෙන ආස්වාදය තේරෙන පටන් ගන්න. ඒක ඒ තරම්ම සරලයි. වගේම ගැඹුරුයි. ඔබ මෙච්චර කාලයක් කරේ ගලක් ඇනනකොට වහ කීපෙකෙන්. ඒක ඉක්මන් කරේ ඒක. ඒකට අකමැති වෙච්ච එකයි කලේ. ඒ වගේ සතිපට්ඨානය කියලා කියන්නේ මේ මොහොත තුළ තියෙන දේ ලස්සන පින්නන එකක්. ඒක අපි බලාපොරොත්තු වෙච්ච දෙයකට වඩා වෙනස්යක් වෙන්න පුළුවන්. සාමාන්‍ය ලෝක ස්වභාවයත් එක බලනකොට ඒක ටිකක් සංකීර්ණයි කියලා හිතෙන්නත් පුළුවන්. හරි නෑ. නමුත් ඉඳලා තියෙන වර්තමාන මොහොත තුළමයි මේ ගලාගෙන යන ප්‍රවාහය තුළයි ඉඳලා තියෙන්නේ. සිතුවිල්ල නෙවෙයි. කල්පනා කරලත් නැතිනම් එහෙමනම් ගිලිලා තියෙන්නේ මේ මොහොත තුළමයි. හරි නෑ. වුණු කරගෙන යන්න ඕන. ඊරන් සන්නයි. ඊරන් සන්නයි සම්මාස වහන්සේ බොහෝ පිං. එවන් සර්ණයි ස්වාමීන් වහන්ස. එවන් සර්ණයි. සක්මන් භාවනාව ආරම්භ කිරීමට පෙර එක තැනක නතර වී කය දෙස හොඳින් බලා සිටියා.
පසුව හෙමින් සක්මන් කිරීමේදී පාදයේ පොළවට ස්පර්ශ වන හැටි දැනුණත් පාදවල යටිපතුල ඉදිමේ ඇති බවක් තේරුණා. එය නොසලකා ටික වේලාවක් පාදයේ පොළවට ස්පර්ශ වන සැටි දකිමින් සක්මන් කළා. වරින් වර දන හිස්සල හා වල්ලු කර වේදනාව දැනෙන නිසා විනාඩි 5කින් පමණ සක්මන නතර කර පර්යංකයට යොමු වුණා. ටික වේලාවක් නිහඬව අවටින් ඇසෙන ශබ්ද දෙස කන් යොබාගෙන සිටියා. ඉන්පසු ශරීරයේ ඉහළ සිට පහළට සිත යොමු කළා. ආශ්වාසය හා ප්‍රශ්වාසය නාස්පුරයේ අසල නොදැනුණත් කයේ පිම්බීම හා හැකිලීම දැනුණා. ඒ දෙස බලා සිටින විට කයේ උස් කුහරයේ හිස් බවක් දැක්කා. ශරීරයේ ඉතිරි කොටස් දෙසටත් හිත යොමු කරන විට හිස පෙදෙසේ සුළු චංචල බවක් දැනුණා. පාද දෙස බැලීමේදී දන හිසින් පහළ කොටස හැම ගැළවි කෑලිවලට ඉරි ඇට කැබලි වලින් දන හිසේ එල්ලි වේගයෙන් චලනය වන ආකාරයක් දැක්කා. ඒ දෙස වේලාවක් අම ෆිල්ම් එකක්වත් බැලුවොත් ඔය ටික කලින් අර සොම්බි කියන ඒවා ෆිල්ම් එකක් වගේ තමයි ස්වාමීන් වහන්සේ භාවනාව. ඊට පස්සේ ඒ දෙස ටික වෙලාවක් බලා සිට සිත නැවතත් උරස් කුහරයේ දෙසට යොමු කළා. මේ අතරතුර සිත සිතුවිලි ඔස්සේ යන ආකාරය නැවත කයට යොමු වන ආකාරය පෙන්වුණා. මෙසේ ඒ අවස්ථාවේ වෙන දේ බලා සිට භාවනාවෙන් අයින් වී සිදුවූ දේ ගැන ආපසු කල්පනා කළා. මේ අවස්ථාව වන විටත් පාදවල දැඩි වේදනාවක් දැනුන නිසා භාවනාව තුළදී පාද කැඩී බිඳී ඇති බව දැනෙන්නට ඇතියයි සිතුණා. ඇතූ සිතුවිලිල නම් කිසිම සම්බන්ධයක් නැති බව සිතුණා. ඔය කියන වේදනාව දැනෙදනේ මැන්නේ කොච්චර වෙලාවක් තිබුණත් සාමාන්‍යයෙන් විනාඩි 30ක් විතර ස්වාමිනාංශ. මෙහෙම එකක් කියන්න කැමතියි. අපිට වේදනාව කියන දේ ඒක සාමයෙන් ඉන්න ඒක කරදරයක් නොවන ප්‍රමාණයට තුල තියාගන්න පුළුවන් මට්ටමින් එහාට යන්න ඕන නෑ මෑගේ. වේදනාව කියන එක අපි ගාව තියෙන එකක්, ඒක කොහොමද තියෙන එකක්. ඒක ඔබතුමීටත් මටත් වගේම මේ ලෝකේ කාටත් සාධාරණයි. සහ ඒ දේ අපිට දරාගෙන ඉන්න පුළුවන් මට්ටමක් තියෙන ප්‍රමාණයක් තියෙනවා. ලේසියෙන් අතහරින්න පුළුවන් දේ අමාරුවෙන් අල්ලන් ඉන්න එපා. ඒ කරන්නේ. මේක අසාර්ථක වෑයමක් වෙන්න පුළුවන්. එහෙම වුණාම හිත පෙලෙනවා. අතටම කියනවා නම් හිතට ඒක දරන්න අමාරුයි. ඒක හන්දා අපිට ඉරියව්ව මාරු කරා නම් කුටුවකට ගිහිලා වාඩි වුණා නම් ඔය කියන දේ අයින් කරන්න පුළුවන් වෙනවා නම් අනිවාර්යෙන් ඒ දේ කරන්න ඕනේ. ඒකයි මම කිව්වේ ලේසියෙන් අතහරින්න පුළුවන් දේ අමාරුවෙන් අල්ලන් ඉන්න ඕනේ නැහැ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ සමාවෙන්න. ඒ පාදවල දැනෙන කාලේ නම් ස්වාමීන් වහන්සේ වේදනාව දැනනකොට විනාඩි 5කට වඩා හිටියේ නැහැ. ඒ පාදවලින් අයින් වෙලා ශරීරයේ අනිත් කොටස් දෙසට හිත යොමු කළා. ඒව බලාගෙන හිටියා. පාදේ වේදනාව විනාඩි 5කට වඩා ඒක විඳ විඳ හිටියේ නැහැ ස්වාමීන් වහන්සේ. වෙනස් වෙලා එළවෙන ගතිය, ගැළවිලා වගේ ගතිය විනාඩි 5කට වගේ තමයි සාමාන්‍ය සීමා වුණේ ස්වාමීන් වහන්සේ. විනාඩි 30ක් විතර කිව්වේ ස්වාමීන් වහන්සේ අනික් කය දෙසත් එක්ක බලාගෙන මුළු කරා සම්පූර්ණ. එතකොට අපි බලමු අපිට අභිරමණය කරන්න පුළුවන් අරමුණක් ගන්න බලමු. ඔය ශරීරය තුළම මෑණියනේ වේදනාවල් තියෙන තැන් එකම නැති තැනක් තියෙනත් පුළුවන්. සමහරක් විට ඉරියව්ව කියන දේ එකම වෙනස් විදිහ ඉරියව්වකට අනේක දීසි වෙන්නත් පුළුවන්. වගේම ඔය කියන වේදනාවෙන් ඔබතුමියගේ ශරීරයේ බැහැර වෙන්නත් පුළුවන් අනිවාර්යෙන්. ওই වේදනාව කියන දේ ඔබතුමියගේ ශරීරයට ඔබතුමියගේ හිතට අමතක වෙලා යන්නත් පුළුවන්. වේදනාව කියන එක තියෙනකොට ඒක ඒකාකාරයි නම් සමහර වෙලාවට ඒදී හිත ගන්නෙ නැති වෙන්නත් පුළුවන්. හිතට ගන්න නුමනා වෙන්නත් පුළුවන්. Unless we touch it අපි ඒක හඹා යන්නේ නැතිනම්. ඉතින් ඒ වගේ එහෙම අවස්ථාවක් අපි ගත්තොත් එහෙම අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ වේදනාවට වෙල්කම් එකක් කරන්න ඒ දෙයට ලොකු පිළිගැනීමක් කරන්න පුළුවන් නම් ඒ දේ අපිට
හරදරයක් කරන දෙයකට වඩා අපේ ගුරුවරයෙක්ගේ තැන අපිට දෙන්න පුළුවන් නම් යාළු මිත්‍රයෙක්ගේ තැන දෙන්න පුළුවන් නම් මම හිතනවා අපි තනි නැහැයි කියලා. දැන් අපි තනි වේදනාවත් එක්ක වේදනාව කරදරයක් කරන දෙයක් කියන ඒ අදහසත් එක්ක අපි තනි නමුත් ඒ වේදනාව ඇතරම කියනවා නම් සතිපට්ඨානයත් එක්ක බලනකොට අපිට නිවන අරගෙන එන දෙයක්. සැනසීම අරගෙන එන දෙයක්. සාසනයක කතාවක් තියෙනවා එක හාමුදුරුව කෙනෙක් උන්වහන්සේ ඝාතනය කරන්නට එනවා. චරපුරුෂය වගේ. උන්වහන්සේ කියනවා හෙට එළි වෙලා මාව ඝාතනය කරන්නට දැන් එපා. අරගොල්ලෝ කියනවා ඔයා මොළකාරයා නෝනක්කාරයා අපිව රවට්ටලා යන්න පුළුවන්. උන්වහන්සේ මොකද කරන්නේ ලුකු ගලක් අරගෙන කකුල කඩා ගන්නවා. කකුල් දෙකම කඩා ගන්නවා. ඒගොල්ලන්ට පෙන්නනවා සාක්‍ය ඇතුව දැන් මට යන්න බෑනේ. අරගොල්ලෝ කියනවා බෑ. එහෙනම් මට හෙට උදේ වෙනකන් ඉන්න දෙන්න කියලා. උන්වහන්සේ රහත් වෙනවා. උන්වහන්සේ රහත් වෙනවා. පැලි වෙනකොට. ඉතින් ඒ වගේ මෑණියනේ වේදනාව කියන දේ සමහරක් වෙලාවට අපි තේරෙන භාෂාව තුළ තියෙන්නේ හැම ගැළවෙන එකක් වෙන්න පුළුවන් හිතකට ගැළවෙන එකක් වෙන්න පුළුවන් ඒ වුණාට වේදනාව කියලා කියන්නේ අරහත්වේ අරන් එන එකක් අරහත්වේ ගෙනල්ලා දෙන එකක් ඒක රජ කෙනෙක් අමුදුරුව කෙනෙක් මොකක් හරි වැරද්දකට කරා කියලා බොරුවකට බොරු චෝදනාවකට ලක් කරලා ඒ අමුදුරුවන් උල තියනවා උලේ වාඩි කරවන උලේ වාඩි කරාට පස්සේ උන්වහන්සේගේ ඇඟ හරහා අර යකඩූල බහිනවා බැහැගෙන 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 එන තාක් එන එන ඒ කාලය තුල ටිකක් හිතන්න මොනවා ස්පර්ශ මොනවත් හිතන්නේ නැහැ උන්වහන්සේ සිහියෙන් හිටපු විතරයි කරන්නේ උන්වහන්සේ ඒක ඇනිලා ඉවර වෙන්න කලින් අරහත්ත්වය සාක්ෂාත් කරගෙන උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවා මේම එකක් තියෙනවා එතකොට මෑණියනේ වේදනාව කියන එක අපිට වේදනාත්මක භාවයක් ගෙනල්ලා දුන්නා කියන එක අපේ හිතේ තිබ්බා වුණාට ඇත්තටම කියනවා නම් වේදනාව කියන එක බුදුරජාණන් වහන්සේව අපි සමීප කරන අපිට සමීප කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මේ නිවන් සුවයට අපි චිත්ත කරලා දෙනවා වේදනාව කියන එක විඳිනේ කියන එක අපි ඒ කෝණයෙන් බැලුවොත් අපි ඒ කෝණයෙන් බැලුවොත් තේකහඳ අර ඒ දේවල් ඒකාකාර විදිහට දරන්න යන එකක් තියෙනවා නම් දන්නේ හරියට නමුත් එහෙම දෙයක් තියෙනවා නම් ඒක අමාරුවෙන් දරාගෙන ඉන්න නුඹනයි ඒක කරන්න එපා මම මේක කරන්න ඕනේ අම්මේ ඊට වඩා ලේසියෙන් අතහරින්න පුළුවන් වෙන ඉරව්වකට යන්න බලමු ඊට වඩා අපිට ලේසි වෙන්න පුළුවන් වේදනාව කියන එක මගේ යාළුවෙක් හොඳයි කියලා තේරුම් ගන්න ඒ ඊට වඩා කකුලේ තියෙන වේදනාව ඒකට තියෙන්න දෙන්න පුළුවන් කොච්චර හොඳක්ද කොච්චර දෙයක්ද කියලා එහෙම වුණොත් එහෙම ඇත්තටම අපිට තනියක් නැති වෙවි අපිට අපිම දූපත වෙවි වෙන මොකක්වත්ම නෙවෙයි අපි දූපත වෙන්නේ අපි ගාව තියෙන වේදනාවමයි අපේ දූපත වෙන්නේ. අපි ගාව තියෙන වින්දනයමයි සිටිවිල්ලමයි අපිට දූපත වෙන්නේ. ඉතින් ඒකයි ධර්මතාවය ඇතු වෙන්නේ ධර්මයේ වෙන්නේ. ඒක හන්දා මගේ යෝජනාව තමා අපි මේ කාර පුද්ගලිකව කන්නේ නැතුව මට මෙහෙම දෙයක් වෙනවාමයි හෝ කියන ඒ අදහසෙන් මේක ධර්මතාවයක් හැටියට සලකන එක ලාභයි. මේක ඇතරම ලෝකාට සිද්ධ වෙන දෙයක් වගේම මේක අපිට යහපත කැඳෙන දෙයක් හැටියට එහෙම සලකන එක ලාභයි. එහෙම සලකන එක හොඳයි. සහබුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමත් ඒකයි. මට මතකයි අජන් සුමේදෝ හාමුදුරුවෝ ලියපු ලස්සන පොතක් තිබ්බා. පොතේ දේශනාවල් වලට වඩා මම කැමති වෙන්නේ පොතේ හෙඩින් එකට මාතෘකාවට Don't take it personally. ඒක නම් ඒක පුද්ගලිකව ගන්න දෙයක් නෙවෙයි කියන එකයි පොතේ නම. ඉතින් ඒ වගේ මේ හැම එකක්ම සිදු වෙන්න පුළුවන් කාරණාවක්. අපිට අසනීප තියෙනවා අපි ගොඩක් දුක් තියෙනවා අපිට කරදර තියෙනවා භවනාවේදී වුණත් අපිට සපතක් නැහැ කියලා හිතෙන්න පුළුවන් ජීවිතේ මොන අවස්ථාවකවත් නමුත් මේ තියෙන දේ අභිරමණය කරන්න අපි හිත හදා ගන්නකොට එතනම තමයි සතිපට්ඨානේ තියෙන්නේ සතිපට්ඨානේ යම්කිසි තැනක තියෙනවද එතනම තමයි නිවී සැනසීම කියන එකක් තියෙන්නේ දොන් සර්ණයි අවසරයි ස්වාමීන් වහන්ස මම ඔය කමඨහන් විස්තරයට උපදීවේ ඒක විශේෂ අවස්ථාවක් වගේ ඒ දවසේ සිද්ධ වුණ නිසා සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් ස්වාමීන් වහන්ස මම ඒ වේදනාව දිහා මම හුඟ වෙලාවට ඔය වල්ලු කර වේදනාව දිහා බලනකොට ටික වෙලාවකින් ඒ වේදනාව නැතු යනවා ස්වාමීන් වහන්ස භාවනාවේදී ඒ වේදනාවන් බොහෝ විට නැතු යනවා ස්වාමීන් වහන්ස
මේ සමහරවිට ඉතින් භාවනාවේ පස්සේ දැනෙන්න පුළුවන් භාවනා කාලය තුළදී වේදනාව නොදෙනී යනවා ස්වාමීන් වහන්සේ. හයි හයි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමසේ බොහොම පින් තෙරුවන් සරණයි. සරණයි. ස්වාමීන් වහන්සේ මගේ මේ කමටහන් වාර්තාවක් තියෙනවා. ආ ෂෝ. මම කියවන්නද? එහෙමයි. එහෙමයි. පර්යංක භාවනාව කාලය විනාඩි 35ක් 40ක් පමණ පර්යංකයේ වාඩි වී ආශ්වාස ප්‍රාශ්වාසයේ වෙත අවධානය යොමු කළෙමි. ආශ්වාසය හා ප්‍රාශ්වාසය දිගු ලෙසද ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසය වඩාත් ප්‍රකටවද දැනුනි. වේලාව ගතවත්ම ආශ්වාසය හා ප්‍රාශ්වාසය කෙටිව දැනෙන්නට විය. ඉන්පසු ආශ්වාසය හා ප්‍රාශ්වාසය සියුම් වී නාස්කුහරයට ඉතා සියුම්ව දැනුනි. පිම්බීම හා හැකිලීම නොදැනී ගියේය. නැවත පිම්බීම හා හැකිලීම මද වශයෙන් දැනෙන්නට විය. ශරීරයේද සැහැල්ලු බවට පත් වී ගියේය. සිතට භාවනාවේ මුලදී දිගු සිතුවිලි මාලාවල් කීපයක්ම පැමිණ සතිය කැඩී ගියේය. අනතුරුව වරින් වර සිතුවිලි හා රූප යනාදිය පැමිණෙද්දී ඒවා දෙස ආශ්වාස ප්‍රාශ්වාසයේ යෙදෙන ගමන් බලා සිටින්නට හැකි විය. යම් වේලාවකට පසු නින්දට වැනි තත්වයකට පත්විය. මේ බව තේරුනේ සිතට එන සිතුවිලි වල හා රූප වල බොඳ වූ ගතියක් සහ විකාර ගතියක් ඇති වූ නිසාය. මතක් වෙන හැම විටම ආශ්වාස ප්‍රාශ්වාසයේ වෙතට අවධානය යොමු කළෙමි. සිතට එන යොමු වුණා. කළාද යොමු වුණා. යොමු වුණා කියලා කියන්න පුළුවන් ස්වාමීන් වහන්ස. සාපේක්ෂව වැඩි යොමු වෙච්ච ප්‍රමාණය. එහෙමද? වැඩි එහෙමයි ස්වාමීන් වහන්ස යොමු වෙච්ච ප්‍රමාණය වැඩි. සිතට එන බොඳ වූ අරමුණු දෙසද බලාගෙන සිටියා. වරින් වර බොඳ වූ ස්වභාවයේ නැති වී පැහැදිලි බවකුත් ඇති වුණා. මට එලෙහිතුනේ මට ඇහැරුණා කියලා ස්වාමීන් වහන්ස. නැවතවරක් බොඳ වූ ගතියක් ඇති වුණා. ශරීරයේ යම් යම් ස්ථානවල වේදනා හිරිගතිය ආදිය මතුවීමට පටන් ගත්තා. මේ තරමක් උත්සන්න වූ පසු භාවනාව නැවැත්තුවා. එච්චරයි ස්වාමීන් වහන්ස. පරයන්කය කියලා කියන්නේ ඇත්තටම අධ්‍යක්ෂී ගුණක්. භාවනාව කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. එයා අපේ ජීවිතේ අපි මෙච්චර කාලයක් දැනගෙන හිටපු දේවල් වලට වඩා නොදැනගෙන හිටපු දේවල් පෙන්වන්න පටන් ගන්නවා. ගුරුවරු කියන්නේ එහෙම අයට. ඒවා අලුත් අධ්‍යක්ෂීම් අලුත් දේවල්. ඒ අලුත් අධ්‍යක්ෂීම් අලුත් දේවල් ඊළඟ අවස්ථාවකදී අපිට පාර පෙන්වනවා මේ යන මාර්ගයේ මොකක්ද කියන එක හඳුනා ගන්න. විශේෂයෙන්ම බොඳ වීම. ඒ වගේ දේවල් අපිට පාර පෙන්වාවි තවත් අවස්ථාවකදී. ඊටත් කලින් නිදිමත කියන දේ අල්ලගන්න. එතකොට හිතන්ට නාසයි නින්දර යනවා කියන එක භාවනාවක් හැදුණා කියලා. එහෙම එකක් නැහැ. එහෙමයි. එහෙම එකක් නැහැ. නිදා ගන්න එකත් භාවනාවක් එකකට ඇත්තටම කියන්නේ. එහෙමයි. සහ නැගිටින එක දැනගන්න එකත් භාවනාවක්මයි. මොකද මීට කලින් අපි භාවනා කරනකොට නිදිමත කියන එක අනුමත නොකරපු භාවනා යෝගාවචරයෝ නින්දේදී භාවනාවේදී නැත්නම් භාවනාවේදී නින්ද යනු සිදුවී නොහැකි දෙයක් කියන එකයි අපේ හිතේ තිබෙන්නේ. නමුත් දැන් වෙනකොට සතිපට්ඨානයට පිසිද්ධ වෙන්න අපි ඒව අනුමත කරන්න පටන් අරගෙන තියෙනවා. ඒකේ තේරුම අපි තුල සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයන් එක අපි දැන් සතුටුයි. අපි සාමකාමීත්වය රජයන පටන් අරගෙන තියෙනවා. ඒකයි අර මොහිවේ භාවනාව කියන්නේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් කියලා. මේත් එක්ක තමයි අපේ හිතේ අර තැම්පත් වීම කියන එක හදාගෙන යන්නේ. ඔබට මේ ලස්සනට ඒ කතාවක් කිව්වා. ඒක තැම්පත් වීම ආවා. ඒත් එක්ක අර සිටි විරල තිබිච්ච ඒ චංචල මනංගති ගොඩාක් දුරට අඩු වෙලා ගියයි කියලා. හරියටම හරි මෙන්න මේ අවස්ථාවකදී ශරීරය තුළ දැනෙන ඔය කියන නිදහස මීට කලින් ශරීරයේ භුක්ති විඳපු එකක් වෙන්න පුළුවන් නින්දකදී. නින්දකදී. ඒක හඳ වෙන්න පුළුවන් එයා අපේ හිතට මතක් කරලා දෙන්නේ එහෙනම් දැන් මේ නිදා ගන්න වෙලාවට යන ඒ හන්දිය වෙන්න ඕන කියලා. මම හිතනවා අපි අදහසක් වගේ ඉදිරිපත් කළොත් හොඳයි. සතිමත් වීම පැත්තෙන් මේ යන්නේ නින්දට නෙවෙයි මේ තමයි හිතේ ගැඹුරු තව ස්තරයකට යන අවස්ථාවක් කියන්නේ. මේ වගේ දෙයක් එක්ක වුණොත් එහෙම ඊළඟ වතාවකදී ඔබතුමීට දැන් අල්ලන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. අර චිත්ත රූප සහ ඒ දේවල්
දකින්න හොඳයි නැත්කමක් නැහැ. නමුත් ඒ දේවල් වල බොඳ වීම නම් එක හිතට කියලා දෙන්න පුළුවන්. මේ වගේ සකහන් වල තේරුම හිතේ ගැඹුරු තත්වයක් කෙරෙහි යන්න හිත සුදුසුයි කියන එකයි. ඒකේ තේරුම සතිමත් වීම තවත් දියුණු කර ගන්න ඕන කියන එකයි. එහෙම වුණාම බලන්න ඕන හොඳ පැත්තක් ගැන කිව්වොත් එහෙම අපේ ශරීරයේ ඔබතුමී කිව්වා උදරේ අර පිම්වීම හැකිලිම නොදැනී ගියා කියලා. ඒක තේරුම මම හිතන්නේ අපේ අවධානය නාසිකාග්‍රේ සහ උදර කෝරේ කියන මේ තැන් දෙක ආශ්‍රය කරගෙන යන්න එයා හොඳට ඉගෙනගෙන තියෙන පුළුවන්. මොකද කියන්නේ තව ටිකක් ශරීරයේ අභ්‍යන්තරේ යන්න බලමු. හැම හුස්මක් එකම මේ සුලංගිල්ල කෙලවරකට දක්වා මේ ඔක්කොම චංචල වෙනවා. ඔක්කොම චලනය වෙනවා. යම් කිසි ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අන්න ඒ වගේ ටිකක් අපි හොයා ගන්න බලමු. එතකොට හිතට අර අරමුණක් නැති හන්දා නින්දට යනවා නම් අපි දැන් අරමුණක් දෙන්න බලමු. සබ්බකාය පටිසංවේදී කියන ආකාරයට මුළු ශරීරයම දැනගන්නා වූ ආකාරය කියන එක බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ ප්‍රීතියට කලින් ඒකයි. එහෙම වුණාම තමයි හිත නිින්දෙන් කඩලා ශරීරය තුල තියන්න අපිට පාර පෙන්නන්නේ. අන්න එහෙම වුණාමයි මේක ඇතුලේ ප්‍රීතිය භුක්ති විඳගෙන ඉන්න පුළුවන්කම අපිට හම්බ වෙන්නේ. එහෙම ඉති කරගෙන යමු. එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩක් පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. මනංග අපි අදට වැඩසටහන අතර කරමු. කුසුම මෑණියන්ට ආරාධනා කරනවා වගේ මතන බොම්පිසි දෙන සම්බන්ධව. මට ගීසති මට එන්න බැරි වුණා. අතම කතාව කිව්වොත් එහෙම මට චුට්ටක් ගීසති අමාරුයි. අසනීපයි. සහ කරන්ට් එකේ ප්‍රශ්න කීපයක්ත් තිබ්බා. ඒකේ ඉඳ ඕන නම් මට අමාරුවෙන් සහභාගී වෙන්නත් පුළුවන්කමක් තිබුණා. නමුත් මං හිතුවා විවේක ගන්න එක හොඳයි කියලා. අර මෑණියන්ට කිව්වා වගේ ලේසියෙන් අතහරින්න පුළුවන් නම් අමාරුවෙන් අල්ලන් ඉන්න ඕනේ නැහැ කියලා මට හිතුණා. පස්සේ එදා හොඳට දැතුණා. දැන් හොඳයි රිකවරි. ඉතින් දැන් අපි හිමීට කරගෙන යමු. ඒ ස්වාමීන් වහන්සේ තව කාර එහෙමයි. නෑ අවශ්‍යයි ස්වාමීන් වහන්සේ කියන්නේ. අයියෝ අද තව කාරණාවක් වුණා. ධනුෂ්ක මහත්තයා මේ ගෲප් එකේ ඉන්නවා. එයා වෙබ්සයිට් එකක් හදලා තියෙනවා. ඒක මම දැම්ම ලින්ක් එක ගෲප් එකට. golankhandatapuwan.com කියලා. ඒකිනුත් ඊළඟට ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා කුසුම මෑණියෝ ට්‍රාන්ස්ලේට් කරපු ඒවා සහ අනික ඇතෝ ලියලා දුන්න අර දේවල් ටික මුසු කරන්න කියලා. එතකොට කියවන්න පුළුවන් වෙන විදිහට හැදේවි කියලා මම හිතනවා. අපි බලමු. චුටි චුටි වැඩ ටිකක් තියෙනවා ඉදිරියට. සහ අලුත් දේශනා ඔලියක් කරන්න හිතක් තියෙනවා. අපේ ශාසනයට සහ රටට සහ ජාතියට සහ මේ ලෝකයට උදව් කරපු ඇතෝ ලෝකේ යහපත් තැනක් කරන්න මහන්සි ගත්ත ඇතුන්ව අගයන්ට උන්වහන්සේලා ගැන ඒ ගිහි හෝ පැවිදි වෙන්න පුළුවන් ඕනම කෙනෙක් ඒ ඇතෝ ගැන අගය කරන්නට විනාඩි 10ක 15ක වගේ උන්වහන්සේලා ගැන ගුණ කතනය කරන්න ජීවිතය ගැන ඒ ඇතුන්ගෙන් අපිට වෙච්ච සේවය ගැන අගය කරන්න මොකක් හරි කාරණාවක් කරන්න හිතක් තියෙනවා. මේ දවස්වල කරුණ හොයාගෙන යනවා බලමුකෝ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඉතාම වටිනා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් පමටහන් උපදෙස් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ උතුම් සති ක්‍රියාව පිපාසයෙන් සිටි අපට පැන්දෝතක් ලැබුවාසේ දැනුනි. අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය අප්‍රමාණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලොව වශයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, මේ වසංගත කාල පරිච්ඡේදයේ හා මේ වසංගත කාල පරිච්ඡේදයේ සා රටේ තියෙන කලබල ඇතුළත් වන මේ කාලය සීමාවෙහි ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා, මානසික පීඩාවක් නොවේවා. ගෙවි යන සෑම මොහොතක්ම ඔබ වහන්සේගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්ක්‍රියාවේ කුසලයේ හේතු වාසනා වේවා. එසේම මේ අත්භවයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමා මහ නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලු දෙවියන්ට හා අප සැමගේ මියගිය ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වෙත්වා. සීලවන්තං ගුණවන්තං පුණ්‍යක් අනුත්තර දුර්ලභේන මයා ලද්දං පස්සිතා පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටිය සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සාදු සාදු.
ඔබ වහන්සේ නැගී සිටිනාට තිරුවන් සරණයි.